අයිබවාන් දැබර දපුතේ. ඉතින්පුතේ ඔයාලට මේ බැග්‍රවන්ඩගේ පේනව ඇති. ආ! මේ තියෙන්න්න පුතේ මල්ටමීටරයක්. හරි බයයි වගේ නේද. බයිවන්න පාපුතේ මේ මල්ටිමීටර්රය ගැන ඇතරම මේ පරීක්ෂණය සඳහා අපිට මල්ටිමීටස් දෙකක් ඕෝන වෙනවා. හරි මේ පරීක්ෂණය මේ ඇටවුමත් ඔබට මතක ඇති එෙමන ත්තම් මේක ඔබට මතක ඇතිපුතේ සමීකරණ, භාවිතා කරලා මේකින් අපි ගණංහදලා තියෙනවා. එහම් මෙන්න පරිපත සටහනත් ඔබට මතක ඇතිය. මයිවෙන් එපා අපි මේ ගනත් පුතේ හොඳට කතාබා කරනවා. ආ මේ තියෙන්න පුතේ මෙන්න මේ පරිපතය අපි සකසන බ්‍රෙඩ් බෝඩ් එකක් එහම නැත්තම්පුතේ පරිපත පුවරුවක්. හරි පුවරුවවගේම මෙතන තියෙන්න්නේ චූටියයට පුතේ. වන්නෙන් හාරදාස් හත කියන, වන්නෙන් හාරදාස් හත කියන ඩයිෝඩ්ඩ එක කොහොමද ඒගන අපි එයාගේ අග්‍රහඳුනා ගන්නේ එවගේ මේ තියනොවපුතේ ප්‍රතිරෝධයක් හර මෙන්න මෙතන තියෙනවපුතේ මේ කියන විභාවබෙදරනයක් තවත් විදිට කියනවනම් පොටන්සිියෝ මීට එකක්. හ ඔලට විද්‍යාර දි මතක ඇතිබුතේ, අප පස් පේපසලක් තිබේ අර විචල්ල්‍ය ප්‍රතිරෝධකය විභෝබෙදනය ර. ද ම ති න क्නිक् ්‍ර විාර න්න මේ කියන විවෙදනය. என ஒ ඇටවුම ගැන ලස්සනට කතාබහ කරලා ේ මේ පරිපතය සම්पූර්ණයෙන් අවසාන කරන්නට එමැනැත්තම් මේ පරීක්ෂණ සම්पූර්ණෙන් අවසාන කරන්නට තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉති දාබර ද පුතේ මේකයිමට ඔබට කලින්ම කියන්නට අවශ්‍ය. ඔබට දැන් සමහර වෙලාට ඉලෙක්ට්‍රரோනික විද්‍යාව කියන පාඩම, ගොඩාක් අමාරු පාඩමක් කියලා. හරි දරුවන් අතරට කාවත්දන්නට සමහර වෙලාවට ගරුවරු උත්සා කරනවා. ඇත්තම කතාවබුතේ හරි. මන හිතන විදිහයට ල්ලෙක්ට්‍රොනිික්ස් පාඩම කියලා කියන්නේ යාලට සාමාන්‍යෙන් ලේසියෙන් ්‍රචනා ප්‍රශ්යක් ගොඩදාන්න පුළුවන් හරි දාාරා විද්‍යතයේ වගේ සාමානෙන් ආස හිතන පටම ද ර විද්‍ය තේ වම් ගොඩක් ලොක පරසයක්තියන. නමු එලෙට්‍ර නික් ලබ යේේ රි යාලට සර සිදධාන්ත ික්තියන යටට හරියට අවබෝධ කරගන්න න ෙක් නක් ද ලෙ ඩ. ඉතිං දුවපුතේ මෙන්න මෙහෙමයි. මේ පරේක්ෂණය හොඳට තේරුම්ගන්නට නම් ඔයාලට යම්තාක් මට්ටමක මූලික දැනුමක් අවශ්‍ය වෙන යාට අේයට අවශ්‍ය මූලි ැනුමත්තුතේ ම මේකද චුට්ටක් පැහැදිලි කරනවා. ඉතිං ඔබ ඩයෝඩ් ගැන යම් දෙයක් දන්නවවානම් පපුතේ යම් හෝ අවබෞදධයක් තියෙනවානම් මේ පරීක්ෂණය කිසිම අපහසුවක් වෙන්නෙ නෑ හැබැයි මේ පරීක්ෂණයේදී මෙ මේ උපාංග කොහොමද භාවිතා කරන්නේ බෙඩ බෝඩ් එකක් කොහොමද හරියට භාවිතා කරන්න ඒවගේම ප්‍රතිරෝධයක වටිනාකම හඳුනාගන්න කොහොමද ඩයිෝඩේකකාග්‍ර හඳුනාගන්න කොහොමද පොටෙන්න්සිියෝ මීටර් එකක් කොහොමද සම්බන්ධ කරන්න අන්නුව වගේ ගොඩා කරුණුකාරණපුතේ මේ විීඩියෝකින් කරන්න බපොත්තු වෙන ම්පුතේ අපි දැන් මේ පරීක්ෂණයට යමු. ஓකේ දැන් එහෙම නම් හරි අපි මේක ගැන චුට්ටක් අපි කතාබා කරගන ගියොත් මෙන්න මේ තියෙන්නේ පුතේ මේ තියන්නේ ඔය කියන ඩයිෝඩය හරි මේ ඩයිෝඩයේ හරි මේ බලන්නක ඔබට පේනව ඇති මෙන්න මේ ඩයිෝඩයේ මිකං සිිල්ව කලයකින්, සිිල්ව කලයකෙන්, පොඩි රිං් එකක් වගේ පේනම ඇති. මටි බලක්් කලයකෙන් ගන කළු පැහැ අරි මේටික සිල්ව කලයකෙන් පතේ පේනම ඇති අන්න මේ සිිල්ව කලො කලයකෙන් තියන එකගැ පොඩි තීරුව අපිට කියන්නට පුළුවන් ඩයිෝඩ්ඩි එකේ එන් අග්‍රය කියලා. හරි ඩයිෝඩ්ඩි එකේ එන්න අග්‍රය. ඉතිම් පුතේ ඒටික ඩයිෝඩයක එන්න අග්‍රය කියලා කියනවා. එනම් ම මටි ක ලක්ුණු කරනවා ඩයිෝඩයේ එන්න ග්‍රය මේති එන්නේ පුතේ ඩයිෝඩයේ පී අග්‍රය. මේක තමයි පුතේ සාමාන්‍ය ඩයිෝඩයක සැකැස්ම. ඉතින් පුතේ දැන් එතකොට ඔයාල්ලා බොහෝදුරට ඩයිෝඩය මේ වගේම හැබැයි වාල සමහර වෙලාවට කවරු හෝ දැක ඇති පුතේ සන ඩයිෝඩ්ඩෙ එකක් සෙන ඩයියෝඩ්ඩෙක ලුක්ක නම් පුුතේ අර මේමගේ නෙවයි. හරිද. එමම් මේක තමයිපුතේ සාමාන්න්‍ය ඩයෝඩයක පෙනුම මේ ඔබට ඩෝඩය තමයි පෙන්නල තියන්නේෙ. නවතත් මම ඔබට නෝට කරනදේ තමයි පපුතේ. මෙන්න මෙතන මේ ඔබට பேනම ඇති මේ සිල්வ කර් රිං එකක් තියෙනවා அන්නේ சிල්வ ක රිகிங තමයි අපිට පෙන්වන්න පුතේ என்වර්ගයේ අර්ධ சண்ணாයක කොටස. රි තවත්විදිහයට කියනවනම් පුතේ මේ එන්වර්ගේ අර්ද සන්නයක කියෙ සාමන නෙගිටියව කියන කන පුත. එනවා අපිට මේකට කැතෝඩ්ඩක කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මෙ පීවර්ගේ අර්ද සන්නායක ඒවා අපි කැතෝඩ්ඩෙක නෙමයිත කොට ඇනෝඩ්ඩක පීවර්ගේක ඇනෝඩඩ රි එවර්ගේ කැතෝඩ්ඩෙක කියලත් පුතේ අපිට හඳුන්වන්නට පුළුවන්. හරි. මේක පපුතේ ඔබ සමාර වෙලාවට මේ පරීක්ෂණය කරන්නට කලින් හෙමන තම් මේ පරීක්ෂණයට අදාව වීඩියෝ එක බලන්නට කලින් මේ විීඩියෝ එක එක්කම පොඩි ඇටෑෂශම් එකක් විදිහට තිය නමපුතේ YouTubeබ චැනල් එකම දාලා තියෙනවා මේ පරීක්ෂණයට අදාළව පළ දන්න පක්ටිකල් PDF එක එන්න ඒ නිකුත් කරලා තියෙනවනේ ඒක මෙන්න මේ තිස් පස් වනි ප්‍රැක්ටිකල් එකට අදාළ සටහන. ඉතිං ඇත්තනම ඒක කියලා තියෙන්නේ මෙහෙමයි. වන්නෙන් හාරදාස් එක කියන ඩයිෝඩය තමයි. වන්නෙන් හාරදාස් එක. කියන ඩයිෝඩේ කියලා මුලින්ම ද්‍රව්්‍ය හා උපකරණ ලස්තුව ඇතුළ තියෙනවා නමුත් අර පල්ල හැන් තින පරිපත යක්ත් තියෙනවා ඒ පල්ල හැතින පරිපතය තියෙන්නේ. වන්නෙන් හාරදාස් හත කියන එක. හරි. ඉතින් අපි මේ පරීක්ෂණය කරන්නට තීරණය කරේ වන්නෙන් හාරද හත කියනය. හැබැ ඉතින් වන්නෙන් හර එක කියන එක හර හත කියනකයි බතේ පෙරණබුරුවේ කිසිම වෙනසක් නෑහ එකම වෙනස වෙන්න පුතේ පසුනැබුරුව අර මතකද බිඳ වැටන වෝල්ටේජග පසුකුල් වෝල් ටීයතාවය වෙනස්වීමම විතරයිපුතේ මේක තියන එක්කම වෙනස. හ ඒක නිසා මොන ඩයෝඩ්ඩෙක භාවිතා කරත් පුතේ මේකෙෙන් ප්‍රශ්නයක් නෑහ. හරි. ஓේ එනං ඔන්න අපි ඩයෝඩයේ අග්‍ර හඳුනා ගැනීම පුතේ කතාබහ කරා. හරි ඔබට අවශ්‍යනම් මේ ප්‍රක්ටිකල් එකත් එක්කම පුංචි නෝට්ට එකක් ගොඩනගා ගන්න කොහොමද පුතේ මේ සිිල්වරන් එක තියෙන්නේෙම මොකක් වෙනුවෙන්ද. හරි එනම් කොහොම ද අපි ඩයිෝඩ ප සන්දිය හඳුනා ගන්න කියන එක. හරි ඔබ දන්නවානේ ඩයෝඩයක් පෙරණපුර කරන්න නම් අපි P සන්දිය පෙරණපුරු කරන්න ඕෙනෙ. පීවලට ධනවිභවයක් ලබා දෙන්න ඕනේ. අන්නේ සඳහා මෙන්න මේ ඩයෝඩය හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. තෙරුුණා නේදපුතේ කතාව හරි. කේ. දැන් ඊට පස්සෙපුතේ අපි වීඩියෝ එක දිගේ ක්‍රමයෙන් ඉස්සරහට යද්දී. හරි මේ දැන් අර මමකිව්ව අයිෝඩේ මේක සඳහන් කර ති නවා මේ හරදා සෙක කියන කතාව මේක සඳහන් කර තින එක ඔබට හොඳට පේන්නේෙ නැතුව ඇති හරි මේ ඔබ දන්නවා පුතේ ප්‍රතිරෝධයක්. හරි ඔය ප්‍රතිරෝධයක වටිනාකම කියවන එක සමහර වෙලාට ඔබ පොඩිකාල ඉගනගෙන ඇති. රි ඒ ප්‍රතිරෝධයක වටිනාකම කියවීම, ොමද කරන්න කියලත්පුතේ අද මේ වීඩියෝ එකේදී මම ඉස්සරහට කියන්නට බලාපොරොත්තු වෙනවා. එනම් මේතියෙන්න්නබුතේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධය වටිනාකම කියන්නට තමයිපුතේ මමකිවී අද දවසිදිි මම කියලා දෙන්නම්. ති එන්නබුතේ ඔය කියන ප්‍රතිරෝධය. හරි. එනම් මේතියෙන්න්නපුුතේ ඔය කියන පොටෙන්න්සිියෝමීටර් එක එහෙම නැත්තම්පුුතේ විභාව බෙදනය හරි. මේකෙත් පුතේ අග්‍ර තුணක් තියෙනවා ප්‍රතිරෝධය වෙනස් කරන්න මෙන්න මේවිදියට අපිට කරකවලා පුතේ ප්‍රතිරෝදය වෙනස් කරන්න බළ ඔය දෙක ගැනත්පුතේ ලස්සනට දැන් ඉස්නාට කතා කරනවා. මේක තමයිපුතේ පරිපතයේ අපි සම්බන්ධ කරන්න භාවිතා කරන්න බෙට් බෝඩ් එක හෙමනැත් ම් පරිපතපුුවරුව ඒ පරිපත පුුව ගැනත් පුතේ අපි ලස්සනට කතා කරනවා.නා. මේති එන්න පුතේ මොකක්ද අපේ මල්ටමீට එක. रे මල්ටිමටය එක ඔබ දැක්කහම මේක තේරෙනව ඇති මේ බලන්නක මේක ගැනත් ඇයි මේකට මල්ටිමටर කියන්නේ මේමකද डसी කියලා කියන්නේ डिරේ කර එක वॉल्ටේ එක මේක डिरेේ කරන්ට එකක ඒ කියන්න පුතේ සරලධාරාවක රජ එක ම්पියर ප්‍රමාණය හरे මේ තින්න ඒ කර එක वॉල්ටේ එක ට අමතරව පුතේ හරි කැපැෑසිටන්ස් ධාරිතාවයම ඉන්නත් පුළුවන් මෙන්න මෙතන තියනවා පුතේ ප්‍රතිරෝධේමනන්නත් අපිට හැකියාව තියෙනවා. හරි ඒ වගේම පුතේ තවතව තවතවදේවල් තියෙනවා මේකෙදී. මේකදී ඔබ දැක්කපුතේ මේ අර කටු කැරකෙන එකක්නෙ පුතේ. සරලගනනම් කටු කැරකෙනවා කියනකෙන් අදස් වෙන්න ඩිජිටල් නෙවෙයි ඇනලෝ. මම හෙම කියල කියන්න හේතුව මේ අර මකිව ප්‍රක්ටිකල් කොලේ යන්න ඔබට කියලා තියෙනවා අවශ්‍ය වන උපාංග විදිහට හරි බිදුවේ සිට එකයිවෝල්ට් දක්වා පරාසයක් තියෙන ප්‍රති සම බහ මීටර්, ප්‍රති සම ප්‍රතිසාමයි කිය කිය නෝ කියක ඩි ිටල් ඩිජිල්ෙ එක වැඩ නෑ කතා කරන්න දෙ නෑන පුත ිජිටල් ෙීමි ිජ හරි අගේ පෙන්න්න නවා මේක කියවීම තිීපද ම්යම් දවල් අප අනගමන ක ළයුතු. රි ඒගැනත් පුතේ මම ඔබට කතාබහ කරනවා මේ ීඩියෝ එකක තුළපුතේ ඉතිං ඇත්තනම ගොඩාක් දේවල් පුතේ ම මේකෙදති කියල දෙන්නට ඔබට බලාපොරොත්තු වෙන. මේමගේ මල්ටිමීටස් පුතේ අපිට දෙකක් අවශ්‍ය වෙනෝ මේ පරීක්ෂණය සඳහා එක ඔබට තේරෙනවා විභවාන්තරයමානිින්න අනිත්්‍යක තමයි ආ මේ තියෙන්නේ මං ඔය කියන පරිමාණය අපි ඒ ගෙනත් පුතේ අරි වෙන්නම මේ උපකරණ ගැනපුතේ කතාබහ කරමු. හරි. දැන් එහෙමනම් පපුතේ මේ තියෙන්නේ අපි මේ කතාබහ කරන්නට යන්නේ මේ ඩයිෝඩ්ඩක ගැන. හරි මේ එතකොඩට ඔබට ලස්සන ඩාර මම කිව්වා විදිහට මේ තියෙන්නේ. වන්නෙන් හාරදාස් හත කියන ඩයිෝඩ්ඩක තමයි මේ තියෙන්නේ. හරි එහෙමනම් ඒක කැතෝඩ්ඩෙක මෙන්න මේ විදිහට පුතේ තියෙනවා. හරි තවත් සරලව කියනවා නම් දැම්මම මේ විදිහට පුතේ. මේ කළුපාට තියෙන්න එතකොට ප මේ තියෙන්නේ එන්වරගේ මේ තියනෙ කැතෝඩ්ඩ එක. හ මෙතන තෙරුණානේද පුතේ කතාව හරි එනම් එන්න මේ විදියට තමයි තියන්නේෙ ධාරාව ගලාගන යන්නේ පීවල නං එන්වලට. ධාරාව ගලාගන යන්නේ පීවල නං එවලට. රන තේ කතාව දාරාව ගලාගෙනයන්න පීවල නං එන්නනලට අපි මේක කතා ල න මෙන්න මේගන ඊ තලයක් කියලා හිතන්න පුලුවන් ඕකන්දමයි දරාව ගලන දිශාවල වෙන්න කියලා. හරි එහනම් මේ කියන ඩයිෝඩ් එක. ඇතුළේ මොකදද වෙන්න කියන එකත් පුතේ අපි පොඩ්ඩක් කතාබහ කරමු. හරි මේ බලන්නක අ දැන් සිල්වරිං එක පුතේ හොඳට ඔබට පැහැදිලිව පේනවා සිල්වරිං එක. ඒක මෙ අර කිව්ව නම්බර එකත් පුතේ ගහල තියෙනවා. හරි නම්බර එක මෙහෙම ලස්සනට ගහල තියෙනවා. අන්න එනගේ සිල්වරිං එක එහෙමන තන් එන්න අග්‍රේ මෙ තෙ එන විදිහයට මෙන්න මම මේක තියෙනවා. ඉඩ පස්සෙ පුතේ මෙතන මේ දල සටහනක් තියෙනවා. හරි ඩයෝඩ්ඩිගේ මොකක්ද වෙන්න කියලා. හරි මේ බලන් ඔොබට පේනවා එන්වර්ගයේ අර්ධ සන්නනායකයක් එක කියන්නන්නේ පුතේ එන්වර්ගයෙන් මාත්‍රණය කරපු අර්ධ සන්නායකයක්. प වර්ග මාත්‍රණය කරපු අර්ධසන්නායකය සන්දිි කරපුම පස්සෙන පීෙන් සදිය හැදන්නේ ඇත්තම කතා අපි සදිි කරනට වඩා කරන්න ඒ එක අර්ධ සන්නායකයක් කරගන එක පැත්තක් පීවර්ගය මාත්‍රණය කරනවා අනික් පැත්ත එවර්ගය මාත්‍රණය කරනවා. ඔබ දන්න පීවර්ගය කිව්වාම බහුතරවාහක කුහර එක විද्यත් වශයෙන් උදාසීනයි. ඉන්වර්ගය කිව්වාම බෞතරවාහක පුතේ ඉලෙක්්‍රෝන ඒකත් විද्यත් වශයෙන් උදාසීනයි. හරි. තිම්පුතේ ඔලට මතකයි අපි ලෙक्ටනිික්ස් පාඩ මගෙන ගතන්නේ ෙනිස් පාඩ මගන ගත්දී මෙන්න මේකයි සිද්ධිය මෙන්න මේ හායිත ප්‍රදේශය එහම නැත්ත වැට දෙපස තියන इලෙණ සත්‍ය ලෙසම පුත ඉලේ‍රන මේ පැත්තට පැන්නම් විද्युත්වශයෙන් උදාසීනව හිටපු එකේ ඉලෙක්ට්‍රෝණ මේ පැත්තට පැන්නහම මේ පැත්ත දන ලෙස ආරෝපනය වෙනවා. ඊට පස්සෙ පුතේ ඒ ඉලෙක්ට්‍රෝණටික මෙහාට ආවහම පස්සේ. වැට එ හා මල් පඳුරණය ද මේ වැටයි මෙහැයි මෙහායි. හරි පුතේ ඔ වොතන විද्यත්වශයෙන් රිනාරෝපනය වෙලා ඔබට මතක් ඇතිපුතේ මෙන්න මෙතන හැදෙනව හායිත ප්‍රදේශය. ඔය හායිත ප්‍රදේශය හරහා පුතේ තවදුරටත් මේ ඉතිරයේවා උදාහරණයක් විදිහට පුතේ අපි කිවොත් එන්න මේ කුහරවලට පුතේ මේ පැත්තට එන්න බාධාවක්. කුහරවලට මේ පැත්තට එන්න බාධාවක් මේ ඉලෙක්්‍රෝණවලටත් පුතේ මේ පැත්තට යන්න දැ ඉලෙක්ට්‍රෝණයක් මත ඔබ දන්නවා අනේ ඉලෙක්ට්‍රෝණයක් මත බතිවෙන්න විදු ෂේෂ්‍රදිෂාවටන වේ අනිත් පැත්තට. ශේෂ්‍රදිශාවටනය අනි පැත්තට. ඒනම් මේ ඉලෙක්්‍රෝණය මතත් බාධාවක් කහරය මතරත් පුතේ බාධාවක්. ඒනංඔබට මතක ඇති මේ ප්‍රදේශය හරහා ඇති වුණා විභවයක් ඔය විභවයා අපි හඳුන් වනවා මතක ඇති. බාධක විභාවය කියලා. හරි බාධක විභවය. හරි දැංගබට මතක ඇති පුතේ සිිලිකන්වලනම් බාධක විභවය දශමහයක් දශමහතක් වගේ. ජර්මේනියම් වලනම් බාධක විභවය අපි කතා කරනවා සාමානනෙන් පුතේ දශම දෙකත් දශම තුනක් වගේ. ඔය බාධක විභවය හරි ඕකට අපි දැනටිවෝල්ටේජක කියන ඉති ඇතර මේ පරේක්ෂණය කරන්නේ ඔන්නොව බාධක විභවය කියද කියලා ඔයා ගැනීම සඳහත් තමයි. එනම්ම මේ ැනපපුතේ ගොඩක් තිියරි කතාභහ කරන්නටයන්නේ නෑ මොකදේ तो ොටපුුතේ ඔට වෙලාව මේ විීඩියෝක මට ගොඩාක් වෙලා කරන්න සිද්ධ වෙනෝ දේ ගොට ෑලටම මේ ෝ න් සුව තිික් ට බල වරන්න බැනපුතේ මොකද මේගේ මීට වඩ දගත් කරනුකාරන්න ගොඩක් තියෙනොවා. හර ओ OKේ පුතේ. එහ නම් අපි ඔන්න ඔය විදිහට මේක දිියහා දැන් කරගෙන අදදි මේ මෙහෙමනක් ඔය ලකුණු කරලා පෙන්න්නන්න පුතේ ඔය හාහිත ප්‍රේශ, ටික විදදුත්වශය උදසසිනයි ටික තුදසීනයි පුත. හර මෙන්න මේටිකේ තමයි බුදේ විදතශය ආරෝපණයක් තියෙන්නේ. ඒ ආරෝපනය තියෙන ටික තමයි පුතේ අපි හඳුන්වන්නේ හායිත ප්‍රදේශය කියලා. හර හායිත ප්‍රදේශය. ஓකේ හරි දැන් එහෙමනම් පුතේ මෙන්න මේක. හරි මේ තියෙන්න්නේ පුතේ පොටෙංක්ෂියෝ මීටර් එක එහෙමනැත්තම් විභාව බෙදනය කියන එක. හරි මේ පොඩි ගැජට්ට එකක්නේ තේරුනෑ ද මේ තමයි තුතේ යා ඉලෙක්ට්‍රනික්ස් පරිපත වලද හෙමනැත්තම් එෙක්ට්‍රොනිික විද්‍යාව පරිපත වලදදි භාවිතා කරන්න තියෙන විබව බෙදනය. හරි. ඕකේ පුතේ. හරි. මෙහම ඔබට මතකෑති අර ඉස්සරලා පරිපත සටහනේ ඔය විභවබෙදනය තිබ්බේ මෙන්න මේ වගේ මම මෙතනින් අඳන්නංකෝ මෙහෙම විභවාන්තරය සපයලා තිබ්බා හරි මෙම ප්‍රතිරෝධයකට මෙම විභවාන්තරය සපය මේ ග්‍රෞුන්්ඩ හෙමනත්තම් බින් විභවය බිඳුව හරි මෙතන විභාවය දොළහා වගේ තමයි තිබ්බේ අර මුල්ම පරිපත සටහනේ අර කිව PDඩ එකත් තෝක තියනවා පුතේ. හරි මෙන්න මෙතන මෙහෙම සර්පන ස්පර්ශකයක් තියලා. ර මෙන්න මේ විදියට පුතේ අපි මේ සර්පන ස්පර්ෂකය උඩ පල්නෑ කරලා අපිට අවශ්‍ය විභාවය ලබා ගන්න සිිස්ටම් එක. හර අන්න ඒ සිිස්ටම් එක ගැන තමයි පුතේ දැන් අපි මේ කතා කරන්න න්න මේ තියන්න පුතේ විබව බෙදනය. මේ මුලු දොළහ කියන විභවය හරි. මොකද වෙන්නේ මේ දෙන්නාතර එක විභවයකුයි මේ දෙන්නාතර තව විභවයකුයි බවට බෙදා ගන්නට පුළුවන් එනම් අපි පිටට ගන්නේ අපි මේ පරීක්ෂණය මේ අපි එළියට ගන්නේ මෙන්න මේ පැත්තේ තියන මෙන්න මේ විභවය තමයි පුතේ අපි එලළියට ගන්නේ තේරුනානේද පුතේ කතාව හරි මෙන්න මේ විභවය තමයි එළියට ගන්නේ. හරි දැම් බලන්නක පුතේ සිද්ධිය හ දැන් කොට මෙන්න මේ වී බවය මෙන්න මේ ටිග තමයි මෙත නින් තමයි පතය පිලියට ගත්ते හරි මේක ගහල තියනවා ඔබට පේනවා ඇති ब මෙ පේන මම එකලිය අන්නම් ब फय කියලා बयේ කියලා ගහලා තිය නවා අ ස්සරුම අපි බලමු මේකෙන් මොන මද අදහස් කෙරෙන්නේ ब ේනවා හපුතේ फय කියලා කියන්න මේක තියන මුළු ප්‍රतिරෝධය किලෝෝම් පහක් කියන එක මෙයා किलोෝම් පහක ප්‍රतिරෝධය මෙන්න මේක ඇතුළේ තිය නව පපුත किලෝම් පහක් හරි ब කියන එක මොකදද කිය වෙන්න කියන එක තව ටිකගින් මෙතන ලියලා පන්න නව පුතේ හරි ඒ ැත් ම එතනති පොඩි පැදිලි රීමක් කරන්නම් ඔබ සරලව තේරුන් ගන්න ආ මේ තියන්නේෙ මේක තියනවා ඔබට තේරෙන ඇති මෙතනත් මේ බලන්නක අංක එක දෙක තුන කියලා අග්‍ර තුනක් තියනවා. ඒවගේම පුතේ මෙතනත් මේ බලන්නක මෙතනත් තියෙනවා මෙන්න මේ වගේ. අග්‍ර තුනක් හරි පුතේ ඔබ සරලව දැ මෙහෙම හි තන්න මම මේටික චුට්ටක් ඕෝන්නම් මකලපෙන්න්න බ ෆයිකේ ගැ මම් පොඩ්ඩක් පසුව පැහැදිලි කරන්නම් මේක මම් පොඩ්ඩක් ඇඳල කියන්නම් මෙහෙම. පුතේ මෙයා මෙයා තුනනං. මම එකයි තුணයි අතරට ධාරාව සම්බන්ධක කියෙන. එකයි තුணයි බාහිර පදිරිපතයට සම්බන්ධ කරොත්. එකයි තුணයි බාහිර පරිපතයට සම්බන්ධ කරෝත්, සිද්ධ වෙන දේ තමයි පුතේ, මේ සියලූම පොටවල් හරහා ධාරාව ගලනවා මේක තොන්නම් පොඩි රූපයක් ඇඳගන්න. හරි එකයි තුනයි අතරට මේ සම්බන්න කරෝත් මේක සියලුම පොටවල් අතර මේ මෙ. සියලුම පොටවල් අතර ධාරාව ගලනවා පුතේ. සියලුම පොටවල් වල ධාරාව ගලනවා එකේ දන් තුන්නට එ යම් පරිපතයකදී මෙන්න මේක පුතේ එකයි තුணයි විතරක් සම්බන්ධ කරලා. තියෙනවා නම් මේක සියලුම පොටවල් අතර ධාරාව ගලනවා. මේක තිබෙ පුතේ ෆයිකේ කියලන. ෆයිුේ ඒ කියලා කියන්න පුතේ කිලෝ පහක් තවත්ව විදියට කියනවා නම් කිලෝ ඕෝම් පහක ප්‍රතිරෝ දෙයක් පරිපතයට ඇඩ්ුවෙනවා. හරිද හැබැයි මම? ද මෙතන ති බලන්නක මේ මුළු පොටවල් සියල්ලගේම දරාව කලන. මුළුපොටවල් සියල්ලගේම දරාව කලලා මැදින් තවයකක් තියෙනවා. ඒනං හිතන්න මෙන්න මේ මම දෙකට සම්බන්ධ කරොත්. ්‍රසනට අවබෝධහ. මම දෙවැනියකට සම්බධ කොත් මෙහම දෙවැෙනනියකට සම්බන්ධ කරොත්. හරි මෙම දෙවනියකට සම්බන්ධ කරොත්. මෙන්න මේ ගලන කරන්ටකෙන් යි කැන මෙතන නිකං සාර්පන ස්පර්ෂකයක් වගේ හරි සාර්පන ස්පර්ෂකයක් වගේ එත කොට මේක කරන්ට එක ගලන්නෙ පුතේ මෙන්නමටිකේ විතරයි. හරි එකන කරන්ට එක ගලන්න මේටිකේ කිය විතරයි කියන එක නෙ වෙයි හරි ඇත්තකතාව අපි ලබාගන්නෙ මෙන්න මේ දෙන්න අතර විභවන්තරය ලබාගන්න වගේ මේදන්න අතර විවය කියන විභවේදනවා. අ මෙතන ති අපිකිවන්නේ මේ විභවයි මේ විවය කෑලි දෙක්කට බෙදෙනනවායි කියලා දැන් හිතන්නක මේක ධනාග්‍රය කියලා එනම් මෙත් මෙතන පුතේ දනාග්‍රය වුනොත් මෙයා රිනාග්‍රය වුනොත් දැබල මේකදී මම මෙතන ධනාග්‍රයේ මෙතන රිනාග්‍රයන මම ලබාගන තියෙන්නේ මෙන්න මේ රිනාග්‍රයි මෙයි අතර විභවේනෙ එනම් ඕක ලබාගන්න පුළුවම්මට කම්ambiයක්ත ணට මෙයාටයි සම්බධ කරලා. துணட்டයි මෙයාටයි සම්බ කරලා පුතේ ඒ විபවේ බාගන්න පුුවන්. මටුවනම් මේ විබවේ ලබාගන්න මටකම්බයක් සම්බධ කරන පුළ එකටයි දෙකටයි. என නැවත දෙපැත්ත අග්‍ර දෙකට විතරක් විබව සම්බධ කරලා තියෙනண முழு පොட்டවල් සියල්ගේම ධරාව කන. දෙ පැත්තට සම්බන්ධ කරලා. ඉඩ පස්සෙපුතේ මැදටත් මෙන්න මේ විදිහට කම්බියක් ඇරගෙන තියෙනවන අපිටේ ැද ලක්ෂයේ විභවය ගන්න පුළුවන්. මැදලක්ෂයේ විභවය ගන්න. ඊළඟ කතාව තමයිපුතේ හිතන්න මේ පැත්තට සම්බන්ධ කරලන්නේෑ. දැ මේක දිනම් පුතේ පැත්තට සම්බන්ධ කරලා නිසා මෙහෙදරාව ගලනව. හිතන්න මේ පැත්තට සම්බන්ධ කරලන්න නැතිනම්, කියන ලක්ෂණය තමයිපුතේ මේ පැත්තට සම්බන්න කරලා නෑ ඒනම් ඒ එෙන් වෙන දේ තමයිපුුතේ මොකද මේ පොටවල් වල ධාරාවගලන්නේ නැහැ එකොට ධාරාව මෙන්න මේටිකේ විතරයියන්න මේටිකේ විතරයල්න්න ඕකාපි හඳුන්වනවා විභවපෙදනයක් නෙවෙයි විචල්ල ප්‍රතිරෝධය විචල්ල ප්‍රතිරෝක එනම් මේක පුතේ විවබෙදනයක් දිට පාවිච්චි කරන්න. පුළුවන් විචාල්ල ප්‍රතිරෝධයක් විදිර ාවිතා කරන්නත් පුළුවන්. අපේ යර අරග ජෙට්ටක තමයි. මතගනේද අරගජට්ෙක කියවහමොකක්ද කියලා මතකයින දර සසාර්පන පශෂකයක් ක අපේ එහට මෙහට ඇරගන ධාරණනියාමක විශල්ල ප්‍රතිරෝධද විභව දනයක්ලෙ භවිතය කියලා පයෝගනත්ත ඒ ෝඩ ටිකත්පුදේ පොඩක් එකම් පෙරල්ල බලන්න. හරි. ඒනම් මේකෙත් ඔබ සරලව තේ උුගන්න හෙනම්. හරි මේ මෙහෙම. නැවතත්මං කියන්නම් නැවතත්මං කියන්නම්. මේ එකටයි තුනටයි විතරක්නම් දාලා තියෙන්නේ. රි එකටයි තුනටයි විතරක්නම් මම දාලා තියෙන්නේ මුළු පොටවල් සියල්ලගෙම ධාරාව කලනවා හැබැයි තුනට සම්බධ කරන්න තුව දෙකට විතරක්නම් සම්බන්ධ කල තියන මෙන්න මේ පොටවල්ටිගේ විතරයි දාරාව කලන්න මේටිගේ දරාව කලන්නේ නැහැ. තෙර වුණා නේදපුතේ කතාව හරි. එන ඔන්න ඕක තමයි පොටන්සිියෝ මීට එකක් එහෙමන තම් විභව බෙදධනයක්. වේර්ියබල් රෙසිස්ට එකක් කියන එක අපි ඔන්නව විදියට තමයිපුදේ පාවිච්චි කරන්න. හ එනම් ඒකට තවශ්‍ය දේවල්පුදේ සටහන් කරගන්න. දෙ පැත්තරම සහන් කර තියන න සියත් සම්න්ධගලති න සියලුම පටල්ල දරාව ගලන දැ මේකදති වෙන්න පුදේ සියලුම පොටවල්ල දාරාව ගලන්න ඕන සියලුම් පටවල්ල දරාව ගල අපි විභවන්තර යරගෙන තියන්න මෙන්න මේටිකේ විතරයි. . මේ හිතනවා පුතේ තැන් ඒ ගැටලුවකින් තොරව ඔබවබෝධ කරගන ති කියලා හරි හම් මේ තියෙන්න්නේ එහෙමන එ මේක මේ හරි පොඩිවට තිබ්බට මේක ඇතුළේ කිලෝම් පහක් හරි මෙතන මේ කරකවන්න තියෙනවා හරි මේ කරකවන එක තම මේ කටුව තියන්න පුතේ හරි මැද මේක මෙහෙම කරකවනවායි කියන මෙන්න මේ මෙහාට යනවා මේක මෙහාට යනයි කියග. මේ මෙතන මේ කරකවන්න තියෙන මේඒක මෙ හට යනවයි කියලා කියන්න අපි සලකනු ලබන ප්‍රතිරෝධය වැඩ වෙනවා.හරි සලකන ලබ ප්‍රතිරෝධද වැඩිය න තන තිරදක් හි. මේක මෙහාට ගන්න 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 මේ දෙෙක ලක්ෂේයට ඇදදි. හර එ සසාපන පා න්න ේ සරපන පාසක හට රග නවාගේ. එනඟුබට සරලව කරන්න පුළුවන් මේක වෙනුවට මෙන්න මෙම ප්‍රතිරෝධයක් ඇඳග. මේක වෙනුවට මෙහම ප්‍රතිරෝධයක් ඇදග. මේක මෙහාට කඩන කරකවනවා කියලා කියන්න මේ සාර්පන ස්පයිශකෙන් මෙහාට යනවා වගේ. තේරුුණා නේද කතාව හරි. ඒනම්බුතේ අපි ඔන්න මේ බලන්න BFIු. රි මේක BFIුකේ කියන එකෙන් අන්න බලන්නක කියන්න පහයිකිලෝෝම් රේකීය විවව බෙදුමා. හරි. කියන රේකීයි විභාවය වැඩිවෙන්න පුතේ ඒ කාකාරව කියන එක. විභාවය බෙදන්න ඒ ආකාර අපි දන්නනනි සාමාන්‍ය කම්බියක පුතේ මීටර්රක ප්‍රතිරෝධය දෙකයිනං මී අපි මීටරේක ප්‍රතිරෝධය දෙසයයි කියලා එතට මීටර් දෙක ප්‍රතිරෝධය හාරසීයි මීටර් තුනක ප්‍රතිරෝධය හයසියි මීටර් හතරක ප්‍රතිරෝධේ අසී අපිවිදියට ලස්සනට ඒ ආකාර වැඩි වීගෙන අන පත. ඒ ආකාර වැඩිවීගෙන යනවපුතේ ප්‍රතිරෝධය. හරි අන්නේ වගේ මේකෙත්පුතේ මේක මෙහෙම මේ පැත්තට ඇරගෙනයක්ද්දී ප්‍රතිරෝධය ඒ ආකාරව වැඩිවීගෙන යනවා විභාවයත් ඒ ආකාරව වැඩිවීගෙන යනවා එ මේක අපි හඳුන්නනවා රේකීය විභව බෙදුමක් විදියට රේකීය විවව බෙදුමක් විදියට රේකීය විභව බදුමක් හැබැයි සමහර පොටෙන්න්සිියෝ මීටස් තියනොවපුතේ ඒ අකුර මෙ තෙන්න්න ඒ කියල සම්බන්න කරලා හරි ඒ කියලා සඳහන් වන ඒකෙන් අදහස්වෙන්න පුතේ හරි ඒන ඇල්ගොරිදම්ම එකක්වා ගේහෙමනත් දා ඇල්ගොරිදම්ම එකක් කිය නොනේ අරි ලොග් ලොග ලොග් රිදම්ම හැනතම් ලගු ආකාරයෙන් පුතේ හරි ලගුආකාරයෙන් ප්‍රත් මේ විභවය වැඩිවීගෙන අනමයි කියන එක. මේක තමයි මේ බී කියනකින් අදහස් කරන රේකීය විභෝබෙදතුමක් හරිද අන්න ඒටයිප එක කියනගෙන් අදහස්ස වන මෙතන ඒ කියනකින් අදහස්වෙන්නේ ප්‍රතිරෝධ විචලනය ලගු ගණක ආකාරයි කියලා. ලොග රිදම් කර. ඕකේ. තේරුුණා නේදපුතේ කතාව එක ලොග රිදම් ගැන මේ මෙහෙමයි පුතේ. දැන් හිතන්නකෝ ලගු දහයිපාදයට එකක් කියලා කියන්නේ. ිදුවයි ඔබ දන්නවා ලගු දහයිපාදට දහයයි කියලා කියන්න එකයි. හරි සයි කියලා කියන්නේ පුතේ දෙකයි. හරි ඒනම් එකේ නම් දෙකට වැඩි වෙනයි බින්දුවේ දන් එකට වැඩි වෙනවයි කිය ප්‍රතිරෝධය වැඩි වෙලාති එකේ නම් දහයට. හරි පොඩ්ඩක් කියලා කියල දෙන්නම් ගෝ එකත් ඔන්නම් හරි මෙහෙමපුතේ ඔබ දන්නවා ලගු? දහයිපාදයට එකයි කියන්නේ බිදුුවයි. දහයිපාදයට දහයයි කියලා කියන්න පුුතේ එකයි. හරි දහයිපාදයට සිය කියල කියන්න පුතේ උබ දන්නවා දෙයි. හරි එනම් උන්න ඕකන පුතේ සිද්ධිය. හරි. එහෙමනං මේගෙන් කියන්නේ බුදේ දැ මේකට අනුව මේ වගේ එකක. මේ ඒට අයිප්ප එකක බින්දුුවේ නං එක වැඩි වෙනයි කියලෙන බිදුවේ නං එකට වැඩිවෙනයගෙන් ප්‍රතිරෝධය වැඩවිවෙලා තියන එකයි නන් නමයට. එක එකේ නන් දහයට ගැෙන නමයකින් වැඩි වෙලා. එතුට එකයි නම් දෙකට වැඩිවෙනවයි කියන්නේ ය විභාබෙදම තුළ ප්‍රතිරෝධය වැඩිවෙලාතියෙනවා දහයි නං සීයටගෙන අනූමකින්. මේකදැ දෙකේ නම් තුනට වැඩි වෙනවයි කියලා කියන්නේ. ලදන්නවා තුන කියලක කියන්නේ ලගු දහයිපාදයට හරි දාහ කියන එක තමයි බුදේ තුනවෙන්නේ. එකන්න එනම් මේ ඒට අයි් එකක තියෙනය එකින් දැන් මේ නිකම් මේ දේවල් කතා කියන්න බපුතේ හරි වලටනි අමතරදයක් දැනගන්න පුලුවන් එක නිකං හල තියයාගන්න පුත. බිඳදුව එක දෙක තුන කියලක කියන්න නිකම් ප්‍රතිරෝධය එක දහය සිය දාහයගෙන ප්‍රතිරෝදධය එන්න විශාල ලෙස ඩිවෙන. රි දැම් මේක කියලත් තියෙනවා පුද මේක අවසානය මග හිත මේගේ බ සටහන යටත කියල තියෙනවා 5 kiloलो ඕ පොशෝ මීට සඳහා රකිය වර්ග, बීටයි භාවිතා කළ යුතුය. හරිද. සාමාන්න්‍යෙන් හන්ඬ පාලක වොලියුම් කන්ට්‍රෝල්ල ලස ාවිතාව වන Aටයිප් වර්ගේ ප්‍රතිරෝධ විච්චලනය වන්නේ ලගු ගණකමය ලෙස බැවින් ඉතාසුල්ලු විචලනයකදී. ඒ විබවේ විශාල ලෙස විචලනේ ව හෙනම් මේකට Aටයිප් එකක් අවශ්‍යවෙන්නේ නැහැ. හරි මේකට අවශ්‍ය වෙන්නේ Bටයිප් එකක් නිකමට අහන්න පුළුවන්න නේද මේ ප්‍රක්ටිකල් ගයිඩ්ගේ සඳහන් කරලා තියෙනවාවනේ. හරි ඒක නිසා තමයි ම මේක පොඩ්ඩා විස්සර කිව්වේ හරි. කේ පපුතේ. දන නතවතාවක් අපි ටිකෙන්ටික ඉස්රහට යනවා. යන්න මම කිව්ව පුතේ අග්‍ර එක දෙක මෙන්න මේක තමයි පුතේ මැදිින් තියෙන අග්‍රය හර ඕක තමයි පුතේ අපිට ගන්න පුළුවන් අග්‍රදුන හරි මෙන්න මේ මේ තියන්න පුතේ ප්‍රතිරෝධයක් මේ ප්‍රතිරෝධයක මේ බෑන්වලින් ප්‍රතිරෝධයක් හඳුනා ගන්න කොහොමද කියලා අපි පොඩ්ඩක් කතාබා කරමු. रे मेगा तारी सन දෙයක් दि गटම මතක තිियाගන්නා वශ्यන है हैබැයි सहाර विलावට प्र්‍රශ්නයක් देන්න පුुलුවते में बैන්स स्टික दीला अरे बैन् टිिक दीलाते मे मैं प्रतिरोधे आगे कियද කියලාබलाගන්න हरे आईश्री बालं कोते में प्रतिरोधे තිය बैन््स මनोद के අපේ के हरे द අපිට ඕने उनने पते මේ පල වෙනි බෑන්් එක ෆස් දිජිට් එක ස් දිිජිට් එක තියෙන්නෙපුතේ දුබුරු. හරි මේ බලන්නකො හරි. දැන් හරි. මේක මම් පොටත් පැහැදිලි කරලා කියන්නම්. බල අපේ ප්‍රතිරෝධය අර පරීක්ෂණය තියන හෑන්ඩ උට් එකේ ඔයා බල ඇතිපුතේ මේ වෙදි අපිට ඕනෙ වෙන්නේ මෙහෙම ප්‍රතිරෝ දෙයක්. C..ෝ හරි. අපිට අවශ්‍ය වෙන්නේ ෝම් එකයි මොකද මේක තේරුම අපිට අවශ්‍ය ව ප්‍රතිරෝධය ෝම් පුේ මේකාර ඔරොත්තු දෙනවා මෙන්න මෙච්චර වොඩ් ගානක් සඳහා හ එකැන මෙගේ සම්මත අ වැගයුෂමතාව කියලා කියන්නන්නේ මේ ප්‍රතිරෝදේ ශමාව වොට් එක ඉට වට ලකුදදාරා ගලාගෙන ගියවොත් මොකද වෙන්න පපුතේ මොව අරේ පිච්චිලයන්න පුළුව. ස ෝම් එකයි වොට් කියන එක තමයි මේ එක අදහ මේ ප්‍රතිරෝදේ තමයි අපි අවශ්‍ය හරි මේ බලන්නක අපේ මේ ප්‍රතිරෝධය මෙන්න මේ තියෙන බෑන්ස් හතර ගත්තොත් මේකෙත් බෑන්ඩස් හතරක් යනවා පලවෙනිියක පුතේ දුමුරු. පලවෙනිියක දුමුුරු දුඹුරු නම්පුතේ මෙයාගේ මේ මේක මේ බලන්න ්ෙන් පෙන්න්නනංක බිंदුව එක දෙක තුනහතර පහයාතාට නමය. F ්. ඉට පස්ස ප්‍රාෝ බා සන්ස් කල ්‍රතිරෝධත් රගඩ බைන वाල டிිගනගන්න කියලා න. ඩස බ ග ට ොිකා ම හ ම ි කෝලති මකද මට මතකන ් එක ක එකද අපිට සය කන කියල දුන්න. හ. බලන්නක දෙවනිය එක මේ බන්් සකඩි ජිට්ටකේ තියෙනෙ කළු මේ කළු කියන්න මෙන්න මේ කල කෝඩ්ඩෙගන. හරි එනම් දැනට මට කියන්න පුළුවන් එ බින්දුව මෙයාගේ ප්‍රතිරෝධය එක බිින්ුව ආය තියන්නේෙ දුමුුරු මේ බලන්නක එතන තියෙන්නේ මල්ටිපලායක කියයිද කියලා ඒක කියන්න පුතේ මෙතන දුමුරු කියන්නන්නේ මල්ටිපලායක දහයයි. හරි මල්ටිපලායක දහයයි එ නම් දහය වැඩි කරනවා දහයෙන්. මෙන්න මෙයාගේ ප්‍රතිරෝධය සීයි රි දැන් හිතන්නක පුතේ අපිට එකක් තිබ්බයි කියලා රත්තුොොල එකක් රත්තුො කොලක් හරි ලස්සන රත්තු කොල කොල එකක් බල රත්තු දෙකයිරිො බල කොල කියන්න පහයි එත්තකොට එහෙනම් අපිට කියන්න පුළුවන් දැන් මෙතන අපිට තියෙන රත්තුනම් දෙකයි කොලනම් පහයි එතවට විසි පහයි පුුතේ හැබැයි මෙතන මල්ටිපල එකක් තියෙනවා මේ බලන්න කොළවලින් අදහස් වෙන්නේ Cයි කේවලින් ඒ කියන්න පුුතේ හරි CIKේ සි කේ කියන්න කලෝ කියන්නේ දාහයිනෙ දහ නෙවෙේ පුුතේ දහදාහනව මේක ලක්‍ෂයකින් වැඩි කරන්න ඕනේ එනම් මෙයාගේ ප්‍රතිරෝධේපුතේ ලක්ෂ සිපහයි. හරි ලක්ෂ විසිපායි මෙතන මම නිකං ඊට පස්සෙපුුතේ මේම යිතුවත් මේ මම කොළදා නැතුව හරි කොළදාන්න නැතුව ආපව් රත්තුව එකක් තියෙනවාගේ ලෙහි තන්නක. හරි ආය මේක රත්තු. රත්තු කොල රතු මේ බලන් රතුවලෝයාට පේනවාවදේ මෙතන ලස්සනට තියනෙන සීයි. ඒනම් මෙයාාව ගුණවෙනවා සීයෙන් එම්. දෙක වතාවක් පහ කියන්නේ විසි පහයි විසි පහවතාවක් සීයයි කියලා. කියන්නේ යාගේ ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් පුතේ දෙදස් පන්සී අයි කියලා. හරි මෙතන පුතේ කළුවක තිබ්බන, ආපහු මෙතන කළුවකක් තිබ්බන අන්න ප්‍රතිරෝධය විසි පහයි. මෙතන දුමරුව එකකක් තිබ්බනම් පුතේ දෙසිය පණහායි. රතුවකක් තිබ්බන දෙදාස් පන්සීයයි. තැබිලි පාටලා ඉන්න එකක් තිබ්බනපුතේ ආපව් දෙකවතා දෙකයි පහයි එතන විසි පහයි විසි පහවතාවක් අන්න තැබිලි පාට එකක් තිබ බනන්දාහයි තෙරුණා නේද අන්නු එවිදිහට කියැනෙ විසි පන්දාහයි හ මෙතන දී දෙදස් පන්සීයයි මේක තිබ්බනම් මෙම් දැ මෙත දෙකයි පහයි විසි පහයි අර දෙදස් පන්සීයයි තේරුණනය දෙහෙන මේ මේ අගයන් දෙක ලියලා, මේ අගයන් දෙෙක ලියලා අපි මොකද කරන්නන්නේ මේ මල්ටිපලයකින් ගුණ කරන්න දමයි තින්. පුතේ සමහර වෙලාවට අපිට එකට වඩා අඩු ප්‍රතිරෝධ ගන්නත් ඕනෑ. හරි අන්න එත කොට පුතේ මෙන්න මේ කල කෝඩින්නම මේ ත බණඩු මෙතන මල්ටිපලයක දර්ශම එකයිපු. මල්ටිපලයක දර්ශමය එක ඒ කියන්නන්නේ පුතේ හරියට දහයිම් බෙදනවා වගේ කියන මේ කලස් දෙකෙන් කියන එක හරි මේ කලස් දෙකෙන් කියන එක අපිට දහයි ෙදන්න තියන්නේ त में दामे कालेस देखेंगे कियाने कासीई अन धर बैदान ती फर्स्ट डिजिट के न सेंड डजिट के देना माल्टीप्लय करती न अर में टॉरस कियाने मैं एकक्ष द में टॉर सेने कता करला है द ोर के ैपी वाने पी आवश में देख ඕෝම සියය ප්‍රතිරෝධයක් කි්වාම මේ බලන්නකො මෙන්න මේ කලස් දෙගෙන් කියන්න පුතේ මෙත්තන බලන්නක සීයට එකක් අඩුහෝ වැඩි වෙන්න පුළුවන්. සීියයිනං එකක් කියලග එකසිියකයිනේ. එකන අපි මේ ගන්න ප්‍රතිරෝධය සිය යෝම් කියල කිව්වට මෙයා එක සිය එක වෙන්නත් පුළුවන්. අනූනමය වෙන්නත් පුළුවන්. මෙතන පුතේ සියයට එකකයි. එක එතන නිරවද්‍යතාව තොරපොඩ්ඩක් අඩුවෙලාපුද. එක සය කියලා කිව්වට මෙයා එක සිය දෙකයි. අන අට අත වි න ප්‍රති ෝද මයි ක න ො රස න්න න ක නික වි ාග ාව මෙම ප්‍රශ්නයක් තමයි න්න ේ. ොකද එක ද කල කෝඩි එක නවා.හරරි එනම් පහතේවාගේෙන් ප්‍රතිරෝධය සයන්න කියලා වගේ දනන්න පුල හර දස් දාහනේ ප්‍රශ්නයක්ාව මතකදපුුතේ මල්දිමීටර් එක පාටන්ගේ කිය වනවි දී. ඒකර ඔබ විද්‍යාග ර ගිල ප බ පරීක්ෂය කල යන විර ක කරන්න ල හ . මේ තිත්පුේ මේ කලකෝඩ් ටික දීලා එක පාරටම කියල තිබ්බට පුදේ අර මේක බෑ විද්‍යාගයට කියල පරීක්ෂණය කරලා තියෙනවාන. ඉතන්නක කො ප්‍රතිරෝධයක් දලා කොළල ඒවදකුයි පුදේ දුමුමරුවකු දුන්න නම් කොල කියන්න පහයි පහහින පුදේ අරි දුමුරුව කියැන දාහයි ට ඕන් පන්සය පයි. හ ஒන්න විද තමයි දේ තන ප්‍රතිරෝධය ොයා ගන්න ඔබට ඉති මේක යුඩියුබ්ගේ තියෙනනිසා ඕනමතාවක් නරබලා අවශ්‍ය දේවල් පුදේ සටහන් කරගන්න හැකියාව තියෙනවා. හර. එනම් පේ අන්න බලන්නකො දැන් එහෙනම් මෙන්න මේ විදියට වෙන්න එක හර ආර් සමානයි එක අන්න දහය කියලා ගැන් දෙගළියලා හරේ අන්න මේ විදියට සීයි ෝම් කියලා පිට ගන්න පුළුවන් හෙනම් අපිට අවශ්‍යෝනයේ සියියෝම් ප්‍රතිරෝධයා නම් මේ එක තමයි පුුදේ ප්‍රතිරෝධේ සයයි. හරි මේතිය එන්න පුුතේ මල්ටිමීට එක හරි ඕක බතුද දැ ල්ටිමට එක ෙනන චුට්ටක් අතාබාහරමුකු. රි මේ තියෙන්නේ මල්ටිමීටරගේ පරිමාණය. රි මේ මල්තිමීටරගේ පරිමාණය ගැන කතා කරද්දී ටිකක් තියනවාන දෝඩා මේ බලන්න මෙතන තියනවා ඕම් මගයක් ඒ කියන්නේ ප්‍රතිරෝධය මනින්න තමයි මේ ඕම් මීටරය. හරි මෙන්න මේටික පාවිච්චි කරන්න මේගේ බලන්නකු මෙතන තියෙන්නේ හරි මේ V.a. හරි එනම් මෙතන වීඩෝ ඒ එක වීතියනවා ඩොට්තියනවා ඒ තින. ගැන මේටිකාපි පාවිච්චි කරනම පුතේ විභවාන්තරය මනින්න වගේම ධාරාව මනින්න. හ විභවාාන්තරය මනිින්න්න ධාරාව මණින්න්න අප ියෝග පාච්චි කරනවා. හරි. OKක, කොහොමද පාවිච්චි කරන්නග කියලා දැ ඉසරහට පාටාන් ගන්නටිට යනවාන. දැ අපේ මේ විඩියෝ එක තව භාගයක්වත් අපි ගිහිල්ල අනහැ. හරි. මේ අප ස්රෝම එකක උප කරණ ගැනපුතේ සඳහන් කරලා තියන්න ඕන. හරි එනම් මේරික කොහොමද භාවිතා කරන්න කියලා අපි කතාබා කරුවෝ මේ මෙතන ඔබ තියනවා මේ තියන ධාරිතාවය මයින්න එක. හරි ඉට පස්සෙපුතේරි මෙ මේ ඩබ අගේ ඩෙසිබල් අගේ ගැනතන තියන එතන ද සිගනල්ල එක ඇම්පිෆයිව වෙන වර්ධනය ගැනපුතේ ඇැති කතාභා කරන්න තියන්නේ. හරි ඔබට මේ මෙතන තේරෙනව ඇති මේ අයිCEෝ හරි ඉට පැස මේ එව හරි එල්වී කියල හැම තියෙනනවා එතනති පුතේක අර ඩයෝට් සම්බන්ධවම විශේෂ වෝල්ටේච් මනින ඩයෝට් සම්බන්ධව එල් අයි කියල කියන්න පුතේ හරි ඩියෝඩ් සම්බන්ධවම විශේෂ ධාරාව මනිිනය අගයන්න එහෙම වඩාත්ම සංවේදී ගන්න භාවිත කරන. පරිமான ඒ ඔයා මටමට දාෑ ති ඔයා ටටම ල්වීවලින් එල් අයිවලිින් ඔයාලා මනින්නේ නැහැ. ඔයාල මනිින්න්නේ සාමාන්‍ය කතාව හරි මෙන්න ෝල්ට ගන් ඇමිප රගයන් තමයි පපුතේ පාච්චි කරන්න ඔයාලා සාමාන්‍ය. හරි මටික ඔයාල දැනගත්තාම හොඳට මැති මෙතන ඕ මීට පරිමාණයක් දාගත්තා. ඔයාල ඒකත් හොඳටම දැනගත්ත මැති අයි අතරව මෙතැ දතේ ට්‍රන්සිස්ත සම්න්ධය අම්මිනුම් ගන්න පුළුවන් හමේ චි හම කියලතිය නබපුදේ බීට ොයන එකක්කේම ඒවා මොනමත් ඔයාල දනගන්න වශ්‍යනහ. හරිද. දැ එත කොටපුත මේ මෙතන මේ බලන්නුවක ඇමීටරයි ෝල්් මீටයි කියන පරිமான ලස්සන්ට ර කියයින පණහා සීය එකසි පණාීය දෙසේ පනා එතන රේකයි. මේකත් රේ කියයිපුතේ මෙතන බලන්නක ඕ මීටය බලන්න අපට පුරුදු විනේද. ඕ මීය පරිමාණ තිය ඒ පැත්තනේ අනි පැත්තට. ඒවගේම රේ කියන ෑන බිඳුව එක දෙක පහ දහය විස්ස හරි අන්න එක රේ කිය කියනෑ. තෙරුණනද හරි ඕම ර කියනෑ. හරි. ඒ න අපිතව රටත් මේ ගැන පොඩ්ඩක් ස්රට මේ ගැන තව ඉසරට වැඩදුර කියල දෙන්න ඕකේ පුතේ හරි මේති මේ ඒක දේවල් ෑලට පොඩ්ඩත් මේක සම්බන්ධව පෙන්න්නනයක තමයි පුතේ තිෙන්නේෙ අන්ධාරිතාවය මයිනයක ඔයාලට අන්න ඒටික තමයි පුතේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මේක ඔබ තේර උන් ගන්න මේ ඕම්මීටරේ පරිමාණය රේක කිය නෑ කියන එක. හරි මෙතන ඔන්නම් පොටි මරයකුත් තියෙනවාපුතේ. හරි මෙතන පොටි මිරයකත්තියෙනවා එකන්නේ අපි අරවල දන්නඕන පුතේ හරියට දැන් පරිමාණය අධ්‍යහාට දැ මෙත ඉස්රහම ෝල්ඩ මීටරේ තියෙනවන පපුතේ ඇන ෝගේක ම මෙහම බලුවොත්පුතේ අ සමපාත දෝෂයක් කියෙනවනේ. හරි මෙම බැලවොත් මේක අසම්පාත දෝෂයක් මෙහම බලදධිපපුතේ අ සම්පා දෂයක් කියෙනවානේ එක අපි දන්න ඔබ හරිට ලම්බකව බලන්් ඕන ලම්බව බලද්්‍යිපතය අපි කරන්න මෙන්න මේ කටුුවයි මේක තම මංකිව ධර්පනයක් කියලා. රි ධර්පනයග ලැබෙන ප්‍රතිබිම් බෑයි හරියට පුතේ එකම රේකාව වෙන විදිහට එකම රේකාව වෙන විර බලන්න ඕනේ තකොට අසම පාත දෝෂය අඩුවයි. අපි මීට රූලක දිත් තිගෙන ගන්න ඕනේ පුළුවන් දරම් එක ලම්බකව බලන්න ඕනේ කියලා ලම්බකව බැලුවත් ෙපුතේ තන අම්පාත දෝෂය අඩවෙන්නේ හරි. ඕකේ. ඊට පස්සේ මේ මේක ගැන කතාකරොත් පුතේ. අර ඕ මීටරේ බලද්දි. ඕන් මීටයක් හදන්න මතකද. ඉගනගත්තා ඕමීටයක් හදන්න පුදේ ගැල්ල නෝමීටරයට ශ්‍රණිගතව කෝෂයකුයි අර විචල්ල ප්‍රතිරෝදයකුයි සම්බන්ධ කරලා. ප්‍රතිරෝද බින්ද ුවඇදදි ගල්ල නොමීට්‍ර පුර්ණ පරිමාණ ත්ත්‍රණය දන්ඩුව නීද. අන්න ඕ ෝකට විචල්ල ප්‍රතිරෝධය වෙනස් කරන්න තම මේ කපි පාවිච්චි කරන්න. මේ කපිපාවිච්චි කරන්නේ ඊ පස්සෙපුුතේ මේ තියෙන්නේ අදාල කොටස්ටි අරරා එකක හරි දැන් උදාහරණයක් විදියට පුතේ මම? මෙතෙන්ඩ බාවි තමේ මේක මේ මෙතෙන්න්න මේ මෙතෙන්ඩ තමයි මේ කටුව තියෙන්නේ මේක එකේක තැන්තැන්වලට කඩලා අපිට පුළුවන් පුතේ මේ බලන් මෙතෙන්න්න කැඩුවත් පුතේ මිලිය ම්පියර් දෙකයිදශම් පහයි මන්න පුළුවන්. මෙතෙන්ට ැඩුවත් මිල ම්පියර් විසි පහයි මෙතෙන්ට ගැඩුවත් DDC ෝල්ටජ එක පණහයි මෙතෙන් ගඩුවත් ල්ටේජ් එක දෙසි පණායි වෙන්නෙ පබුත ඒගේ ත්‍රරේජහම සිිලෙක් කරනේවා දැන් අද මේ විීඩියෝේද අප ිටක ටිකෙන්ටික ටිකටිකපුතේ ස් හට කතා කරල පෙන්න්නනනම් මේගෙන් කරන්න පුතේ අදාළ රේන්ජක සිලෙක් කරන එක. අදාළ රේජක සිිලෙක් කරන එක. ஓකේ පුුතේ හරි එහනම් හර මේ ගෙන ද මේ ගැනත් අපි වැඩ දුරට කතා බා කරනවා පපුතේ ඉස්රහට අපි ටිකටික ටිකටික පැහැදිලි කරර කරරරර ඉස්රහටය හරි. දැම් ලන්නවා මේ විදිේ තමයි මේක ටකට ටකට ටකක් ගලන අන්න යි විදිර කඩලා ගන්නේ හරි කෝමදේ පාටාංග කියවන්නේ කියර එක अभි ලස්සනට කිය හ කේ මේ තියන්න පුේ මේගේ ටර්මිනස් දෙක ආන්න මේ තියෙන්නේ පුතේ මොකදද ඔය කියන්න බඩ් බෝඩ් හ මේබ් බෝ් देखහ. බ්‍රෙඩ්බෝඩ්ගේ තියන විශේෂත්වය තමයි පපුතේ මේ බලන්න මේක දන මේද මෙතන දන කියලා ඔයාලට පේනම ඇති. මෙතන රින කියලා පේනව ඇති. හ මේ තියෙන්න්න පුතේ මේ සිදු සිදරුවලට තමයි දැන් අපි ප්‍රතිරෝධ, කම්බීරි වෝල් මීඩර්යහම සයිට් කරන්න පුතේ මේක තින සිදරුවලට. දැන් ඔබට තේරෙනමපුතේ මේ මේකේ. උඩ මේ මෙහෙම මේ දිගටම පුතේ නිල්පාට කම්බයක් තියෙනවා එක අදහස් වෙන්න පුතේ හරි මේටිකු ඔක්කෝම එක සන්නායකයකින් සම්බන්ධ කරලා කියලා. හරි අපි සාමාන්‍යෙන් පුතේ හිතන්නොක ෝෂයක රිනාග්‍ර සයක්ක්ෂෙට් කරනවානම් පරිපතයක රිනවිබවයයක් එෙමන ත්ත ග්‍රවන්් කිරීමක් සම්බන්ධ කරනවානම් මේ සම්බන්ධ කරන්න මේ රිනාග්‍රේට. හරි. පපුතේ ධනාග්‍රයක් සම්බධ කරන වනං සම්බධ කරන්න මෙන්න මේ දනතියන එකටගේ මටික ක්කෝමපුතේ එකට मेටි කෝම में එකම विभවයක් මේ පැත්යි මේ පැත්යි පුතේ ක්කෝම එක विभවया मेටි ක්කෝම එක विभවया ඒගේම යටත් ලाइ එක තියන ඔය විදිහටම मेටි ධනාග්‍රේට සම්බධ කරනවා රි. මටි රිනාග්‍රේට සම්බන්ධ කරනවා. හරි එ නැවති රතු පාට ගැන නාග්‍රේට සබධ කිරීම නිල් පපාටං කරන්න රිනාග්‍රට සම්බන්ධ කිරීම. හරි ැන් අපේ ඊලෙක්ට්‍රොනිික්ස්සල ඊළඟ ප්‍රක්ටිකල්ස් දෙකටහම එච්චර වෙලාවත් කියන්නේහ. අපි මල්ल्ට मी ගෙන හඳුන් ල න්න ඕනන है ්‍රति රෝධවල ගයන් බලන්න හඳුන්න්නල දෙන්න වශ්‍යන है. रे පස බड ෝर्් ගැන තාරනවා කතා කරන්න වශ්‍යන है री නිකම් අප मො ඳු ද ද लेक्ட்ரோনিिकக்स ල ක්ෂ රි ම් බල මේ වගේ ැම් මේ වගේ ෙන් අද මේ වගේ මේ පැත්ත नेक्न ෑ නवा. මේ මේ පැත්තර කනෙක්රලති මේ වගේ මේ පැත්තර කනෙක්ෂන්ස් නෑ ඒ වගේ තියන්න පුතේ පල්ල යාත සිරස් අතට තමයි පුතේඒ වගේ කනෙක්ෂන් තින්න. මේ පැත්තර තමයිපු වයි කනෙක්ෂන් . හ හරි දැංකවුරුහරී තන්නක තේ ප්‍රතිරෝධයක්ෂට් කරනවායි කියලා මෙතෙන්ඩයි මෙතෙඩයි මෙතෙන්න්යි මෙතෙන්යි හරි පුතේ එට කියන්න තින්න අප ස්සෙක් කියලා. ඇයි. හරි මංගෝක බෞතිකව මෙහෙම සඳහන් කරන්නම් පුතේ. හරි මෙහෙම ප්‍රතිරෝධයක් දැගේ සෙට් කරලා තියනවා. හරි හැබැයි පුතේ අපි කියනවම මේකේයටලත් මෙහෙම සන්නයයි කම්බි තියනවා කියලා එහෙනම් මේන් එන කරන්ට එක පුතේ හරි මෙහෙෙන් එන කරන්ට එක මේ බලන්නක මේදකාතරන ප්‍රතිරෝද හැබේ ේද අතර සන්නයයි කම්බිත් සම්බන්ධ කම්බිත් තිනො මේක පුතේ ්‍රබෝ් මේ සම්බන්ධකම් විතියනවා එන ஓකේ ඔයාතර සම්බධ කරලා වැඩක්නෑ එන මේක සම්බන්ධ කරනනි සම්බධ කරන්නනන්න මේ පැත්තරකු හරි එතකොට තමයි මේක හරහා ධාරාව කලන්න මේ හරහා ධාරාව කලන්න හරි ඒ වගේ මේකකපුතේ හරි මෙතන්ට සම්බන්ධ කරාට වැන්න මේකේ මේ පැතර සම්බධ කට වැඩන්න මුකද ද අතර සන්න කම්ිය අ ති නු shorterෝ වනවා එනම් තේරුගන්න මකල් නිකාම් පොඩිමතක ඇතියා ගන්න මේක කම්බිතියන්නේ මේ පැත්තට මේක කම්ිතියන්නේ මේ පැත්තට යක අලුත්ම දේවල් දැන් යාලට අලුද දේවල් වෙන්න ල විද්‍යාරයටට ගල් වල් වකාලා නැති නිසාපපුතේ වා පරේක්ෂණ කරලා නැති නිසා කමන්න්න ැිේ මේක බල ච හලු දයක්නේ අරි බැරි වෙලා හරිපුදේ විභාගට කලින් ඔයාලට ස්කලයන්න චන්සක කම්බනොත් ම බෙඩ ෝඩ් ේ තියනව වනම්පුතේ අරි මේ පරීක්ෂය පොඩ්ඩක් නිගන් කරල බලන්න. මෙති බුණොත් පපුදේ ාන්සකක් වල හමුනත් ද බලන්න හෙෙන ොදර තේරුන්ගන්න මේකෙන් අදහස්ස වනද මේ පැත්තර සන්නනායක මේ මගේ තියෙනවා කෙන් අදහස්සන මේ පැත්‍රර සන්නනායක තියෙනවා කියලා හරි සාමාන්‍යෙන් නිල් පාටකට තමයි අපි රින සම්බන්ධ කරන්න එමන තන් ග්‍රවන්් කරන්නන්නේ නපාටකට ධනකර රතු පාටකට තමයි පති අපි නාග්‍ර සම්බන්ධ කරන්නේ. තේරුුණා නේද පුේ කතාව හරි. ර ඒනම් ඒ සම්බන්ධ කම්බිය තියනයකට අපිය ඒකෙ හිල් දෙක් කතරට මෙතනයි මෙතනයි ගහන්නේෙ නෑ මෙතනයි මෙතනයි ගහන්නේෙ නෑ. හරි දැත අප ර අපි ප්‍රක්ටිග ඇති න යිIC ේ එකක්ගැනීම කතා කරන්න එ කොට පුතේ අපි මේක යිIC එක අර එක පේල දැන් වාල දන්නවන යි එක අප ර අග්‍ර හඳුනාගරන්න තන ද අපි සාමාන්න මෙ මේම කරනවා මේක අර එක ඒ ටික් මේ උඩට සම්බන්ධ කරනවා අනිත්තේ වැටිකම මෙහහි සම්බන්ධ කරනවා. හරි බ්‍රෙඩ් බෝඩ්ඩ ගන ිත විස්්‍රහට කතාබහ කරමු. හරි. ஓකේ. අලුදදේවල් ෑලට මේ හම්බ වෙන්නේ. හර අන්න රිනාග්‍ර අර දැම්ම මේ මේ පැත්තර මෙෙම පහලාතර තමයිපුත ඒ සම්බන්ධ වෙන්නේ පහලාතර තමයිවා මෙහෙම සම්බන්ධ වෙන්නේ. හරි. දැන් එහෙම නම් පුතේ ඊළඟ කතාව අ මේ අභ්‍යන්තර සම්බන්ධවීම් තමයි මේ දාලා තියෙන්න්නේ හරි ඕකේ දැ එහම් ඔන්න බලන්න මේ ප්‍රතිරෝධ සම්මය ප්‍රතිරෝධයක්නන මේ තියෙන්න අපේ ඩයිෝඩ්ඩගන එනම් බල ඩෝඩ් එක දැන් කොම සම්බන්ධ කරන්න යන්න කියලා පුතේ ඩයිෝඩ්ඩ කොහොම සම්බන්ධ කරොත්ම වැඩන්නෑ මොකද මේක යට තියනම් පුතේ කම්බිය හරි මේ ැ තිීන කම්බිය ඕෝක ෂෝට්ටලා යනවා හරි ඔය කම්බිය ෂෝට්ටලා යනපත එක වැරදිී හරි ඒම ප්‍රතිරෝදධක්න ො පතර දැමට වැඩන්න බද ර යට තින කම්බිය හිද ෂෝට්ටල ැම් මේ බෝඩ්ඩ යටටි ි ත ම්මියක් යනවා අන්න එහෙමනම් මෙතන ද ඒක හරිපුතේ මොකද මේවාතර ඇත්තට සම් මේ පැත්තර සම්බන්ධ තනෑනෙ රි එතකට මේ දෙන්න අතර පුතේ අපිට ඔන්න විභවන්තරයක් ඇති කරන්න පුළුවන්. විභවන්තරයක් ඇති කරන්න පුළුවන්. මෙන්න ඕක තමයිපුතේ අපිට හදන්න ඕන එක. හරි ඒ තමයි අප පොටන්සිියෝමීටර එක හරි දැන් ඔබ දන්නවා ඊට පස්සේ ඔය කියන්නේ දැන් අපේ ඩයිෝඩ් එක ඔබ දන්න ඩයිෝඩ්ඩේ ග්‍රහඳනා ගන්න හෙම දන්නවා ර එට පස්ස ේ න සි තේ සිතේකන ොන පැතර සම්බන්ධ කරත් මයි එකම තිරෝධයක් න තේ රි ත ෙට න ට පස්සේ ෝල් ටයක් ක ිමේති එන්න සෙක් කරන්න ඕනේ ර ට පස්සේ මෙතැන ාරාව මයින්න මිිය මීට යක් සෙට කරන්න ඕනේ ැ තව චර ලායායන්න නැපතේ අපිට මේ වැඩ කටයුත් අවසාන කරන්න මේ තියනපතේ සම්බන්ධක කම්බි. සම්බන්ධක කම්බි. හරිිය. ඔන්න ඕක ගැනපි චුට්ටක් ස්රෝම වැඩිපුර කතාබහ කරලායිමු හරිරි ම පොඩ්ඩක් පුතේ ෝ ගැන කියලාඉන්න දැන් ඔයා දැක්කා ඕන්න වීඩිය එක පොඩ්ඩක් පස්සට ඇරගෙන බලන්න මෙතනින් ඔබට ලාවට පේනමපුදේ මෙහෙම කොල පා මෙතන් රතුපාට කම්බියක් මේ පැත්තෙන් තිේෙනවානේ. ඒ රතුපාට කම්බිය සෙක්කරල තිබ්බපුතේ දනාග්‍රේට මේ රතුපාට කම්බිය මේ රතුපාට එකත් අපි රතුපාටමයි භාවිතා කර මේ යට තියන්නේෙ තරතුපාට ලයින්න එකනේ. හරි බීඩියෝක ොටක් කොන්න ආපසට ඇරගෙන බලන්න හරි මං ඔන්නන් අවසානය මෙහමත් පෙන්න්නම් ඊඩ පස්සේ ඒ කියන මේ මේක තමයිපුතේ මේ ෝෂයක් සම්බන්ධ කරන අපි මේ මෙතන්ට තමයි පුදේ සම්බන්ධ කරන්න. කෝෂය ධනාග්‍රය මෙතෙන්ද සම්න්ධ කරන. අපි න්නවා දැ මේ අතර කොහොමත් සන්නාය කම්බිය තියෙනවා මත් රතු පාට පාවිච්චි කරන්නන්කෝ මත් ර්‍රතු පාඩම් පාවිච්චි කරන්න ෝෂයේමන අපි මෙතෙන්ට සම්බන්ධ මේකට සම්බන්ධ කරපුවාම ඔබ දන්න බතේ දැම මේ යටටින් කොහොමත් ක නක්ෂණ එක තියෙනවන එනම් මේක යටත් තියෙනවන පුද මෙහෙම හර ඔන්න එගන මෙන්නමටික පුතේ දෙවස දැ මේක ඇතුළේ කරන්ට යන. කරන්ට කියලා මේ පැත්තෙ මෙහෙම මෙෙන්න්න ඕනන. ඇවිල්ලඒ එක සම්බන්ධ වන්න කෝෂේ රිනාාග්‍රටනෙ එහෙනම් මම මොකද කරන්නේ පුතේ මේක නිල් පාටනේ තියන්නේ ඔන්න මමත් සිලෙක් කරගන්නවා නිල්පාට අර මේ විබවබෙදදු මේ අපිට තිබ්බන අග්‍රතුනක් මෙන්න මෙයාමේතෙන්න්න සෙට් කරලා මෙන්න මෙන්න මේකට තමයි සෙත් කරන්න. මොක ද අපි දන්නවා මේලායින්න එක කියලා කියන්න රින එතතුො කෝෂේ රි නාග්‍ර අපිට සම්බඳධරන්න වෙන්න ොතේෙන්. 0 රුණානේද කතාාව දැන් මේක දිගේම දරාව ගන දැ අපිට මෙහම විභයක් ගණ්ඩත් ෝනපුතේ ේ විභවතුම අන්න ඒකට තමයි මෙතන පුතේ කහපාට කම්බියයක් දාල තියනම කහපාට කම්ියක් දාලා තියන්න අන්න තිෙන්න්න හෙනං ඔන්න තේරෙනව පුතේ මේ රතුපාටි එකග්‍රේකට සම්බන්ධ කරා නිල්පාටි මෙන්න මේ උඩපේලියට සම්බන්ධ කරා හරි එම් තේරෙනවා ඊට පස්සේ පුතේ මැද කහ පාට එකක් පෙන්න්නනවා ඒ මේ අර අර විභෝබදු මේ පොටන්සිියෝමීටර එක මැදේකත් තිේෙනන ඒ මදේකට සම්බන්ධ කරපු කම්බිය එනන් දැන් අපි ඇත්තටම ලබාගන්නෙ පුතේ මෙන් මෙතන කහා මෙතන නිල් එන අපි මේ ලබාගන්න මෙන්න මේ විභවාන්තරය තමයි ලබාගන්න මේ විභවාන්තරය තමයි ලබා ගන් තේරෙනවනේද ඔන්නො වාන්ත ම බගන දැන්ම මෙතන මෙදර මේ නොබ්බේ රකවුණවා කියලා හිතන්නවා. මේක මෙ කරවන දක්ෂණාවවර්තව කරකුණවා කියලා තන් මේ මෙතන මෙද නාර්තයනවාන රකවඩ පුළුවන්ක මේක දක්ෂණාවර්ථව කරකවනයි කියලා කියන්නේ. මෙන්න මෙයාපුතේන්න මේ සර්පන ස්පර්ශකයක ඇතුළේ මෙම පහල යනවා පහල යනවා කියලා. කියන්න පුතේ මේ දෙන්න අතර විභවය අඩුවෙනවා කියනක්. මේ දෙන්න අතර විභාවාන්තර අඩුවනවා. මේ මෙම ක් ාව කර මෙම දක්ෂ ාවත මෙම කරන කියන්න මෙහෙම පහල යවා මේද අතර පුතේ විබවාන්තය අඩුවන, දත विන්ත නත විවාන්තය අඩුවනවා තර නද ත කතාව रे න්න එවි දියට තමයි පුත ම්බ ස කස් කරන්න. ഇ ප මේ යිಯඩ හෙම සකස් කරන්න කොහොමද කියලපුතේ බලමු හරි න මෙතන හරි නේද මෙදන වැ ට ත් හරි ේ. හරි රතුවක සම්බන්ධ කරා නිල්ලෙක සම්බන්ධ කරා මේ කහ පාටකෙන් ම මොකද කරන්න මැදලක්ෂය තමයි සම්න්ධ කරන ද මේ එක දක්ෂණනා වර්ත කරන කියන මේ පැත පාත් කරන. හරි ඕ OKේ පුතේ දැම් බලමුකෝ හරි ඔන්න දැන් ස් රට යන දැ ඊලාට අපි මේ සෙත් කරන්නනු මේ ඩෝඩ්ඩගන හරි ඔන්න බලන්ඩ ඩයිෝඩ්ඩෙක සම්බන්ධ වෙච් විදිියය. හරි ලස්සනට දැම් මැවිල පේෙන්් ඕනේ හරි හරි ලස්සනට මැවිල පේන්න ඕනේ உ பேනැ ොක් කරට එක වෙලා සම්බந்த හොද බලාගන්න ஒැ කරට එකක් වෙලාங்கට ஓே ොක් ஒம் පසට ඇග හ දැම්ොක් කරට එක වෙලා මෙමයි දැි... කමන්න අ පරිපතයත් එක්කම පේන තැන එක දිම අපි කතා බහ කරමකු පුත මේක හරි හරි දැම් පොට්ටක් කරන්ට එකක් වෙලා මම ලකුණු කරලා පෙන්න්නන්නම් පුතේ දැන් අපි ආවා මේ කහපාටිං එලියට ආවා ඔයාලට තේරෙනව නේද පුතේ මේ මෙන්න මෙයාගේ දැ මෙතනින් තේරෙනවන මේ දෙන්න එකට සම්බන්ධයි කියලා මේ දෙන්න එකට සම්බන්ධයින ලස්සන්ට මේ වෙශා තියෙන දේ බලන්නක මේ කහපාට එක ගිහිල්ල සෙට්ටෙනවනේ ඒ සෙට්වෙනකට පල්හැන් තමයි මම්ම ඩයියෝඩය සෙට් කරලා තින ගැන මෙහෙම ගියා කහපාට කම්බිය ඒක මෙන්න මේ කොටුවට වැටුණා ඒ කොටුවට පල්ලහැ කොටුවට තමයි ඩයිෝඩ්ඩ එක සෙට්වෙලා තියන්නේ හ මෙම ඩයිෝඩ්ඩ එක ඔබ දන්න වනේ මේ දෙෙන්න්න අතර සන්නකම් ියත්තිනෝ කියලා බෝඩ්ඩ ැතුළේ එහ න මෙයා මෙතෙන්න කරන්ට එකවා ඒ කියන්න මේන කරටනවා මේන කරන්ට එක මෙහෙමාව මෙන්න මෙතෙන්ඩ. හරි මෙතෙන්්ඩාව එත්තන නම් අපි දන්න මේක මේකේ යතර කනෙක්ෂණ එක ති බයි ගැන අපි මේ ඩයියෝඩ්ඩ එක සම්බන්ධ කරන්න නේ මේකේ නැවතිච්क्ष තැනම ඊට පල්ලහ කොටුවට හරි. ඒේ තන්නව මෙහම වෙලා අර මෙයාගෙන් එෙන කම්බිය මෙතෙන්ඩ මෙතෙන්න්ඩ ඇවිල්ල මේක දර තෙන්ඩ ඇවිල්ලා ම මේකට සම්බන්ධ කරන්න තුම ක සම්න්ද ව ක් මක ද අත ේද අ්‍ර සන්නයි කම් ියක් තු ේෙනවන හැබයි ම ඊළඟ පේලියට සම්බන්ධකරොත් න කරන්ටකට මෙහම අන්ඩ විදියක්ක් නෑ. මේ න්ද විදයක් න මක ද අත සන්නා ම්ම හ න පත සන්න ම් න න පැත් න සන්නයි ම් ො ේරන ැති කියලා ර හම ති බන. මෙෙමතිබ කරටග න්න මෙෙම කරන්ට න්න ක දන්න අත ෑ. ඒක නිසා තමයි කෙම මේ පැත්තර කම්බිදාලාතින්න. පැතර කම්බි දාලා ති න්න. යි මේ පෙත්තර ම්ි ඩ ඔන්න, පැත්තර කම්බිදා ලාති න මේ පැත්තර ම්ිපත ඇතුළම තියෙනවා. හරි බලමුක දැන්ගේේ වගේ දැන්ගේන ක අයි ැහිතන්න යිෝටක මෙතන්න සබන්ධගරත් පුතේ රන්ටක හටාව මේ පේලිය යි මෙහටන් විදික් නෑ ගන්න පරිපත විසන්දීපපුතේ එක නිසා දරාව කලන්න නෑ. හරි දැන් එෙන ලස්සද බලන්න මේකෙන් කරන්ට මෙහෙම පාත්තු ව . डाडडे रहा किया मे डायडडे ක रहा गया हरे यह डෝडකටම මේ බලන්න को ඔන්නපුත අरे ඒ කෙම ඒකෙම पල් හට තමයි सेट करලා ඒ मैं පල් හැට තමයි से कर ද ඉහට से करන්න න ව අප मिलिय मीटर सेट करන්න वाल् मी सेट करරන්න ने ්‍රतिरोध से करරන්න ने ඔ බලම පරිපත හොමද ो ගන්න කිය हरे මේ අර ම කි්ව කතාව මේ බලන්න මේක හොඳට ඔබ බලන්න පුතේ මේ මේ නැවතිලා තියන එකටම පල්හට තමයි පුතේ එකගැන මේක නැවතිලා තින ගැන ඩයිෝඩේ රි නාග්‍ර එන්න අග්‍රෙ ඒ නග්‍රේ තමයි ඊලං කම්බිය සෙක් කරලා මෙහට යන් යන්න තු මෙහෙට තමයි අප මලියමටයහම සෙත් කරන්න අවශ්‍ය බලමුක තවිසහටක අපි පෙන්න්න න හො අන්න බලන්න ප්‍රතිරෝධය සෙත්් කරා අන්න මිලියමීටරේ යාන්න මිලියමීටරේ. දෙන්න සෙට්කරා. තව වෝල් මීටරයක් සෙට්කරන්න ඕෝනෑහෙමනම් කොහෙටදපුතේ මෙයාට සමාන්තර ගතව.රි දැල් ලස්සනට තේරුන් ගන්න. මෙහෙන් එනවා මෙහෙම ධාරාව. හරි මේ කහප් දැම් මේක ගැන සම්බන්ධතා හරි ඒක ගැන ම ඉසරල කියල දුන්න. මෙහෙන් එෙනවා ධාරාව ධාරා ඇවිල්ල ඩයෝඩ්ඩ එක හරහායනවා. එතකොට මේ ඩයිෝඩ්ඩෙකට මෙ මේ උඩ තියෙනවන. රි ඕකට කොමද ච්කරණි කියලත් ම මේ එක පෙන්න්නනවා ඩයිෝඩ්ෙකට සමාන්තර කත වල් මට ය දන්න ඕනේ දම් වෝල් මටර මේගට වසේ ඩයිෝඩ්ඩෙ එක මෙහෙම කම්බියක් කියෙනවා. ඒ කම්බිය මෙතෙන්න්න සෙට්ටෙනවා ඊට පස්සෙපුුේ ආය සන්න අය කම්බියයක් මේ පැර දාන ොකද මේ පැතර සන්නය එකම්ිනෑන බෝඩ් තුලේ හරි ඒ පැත්්‍රර සන්නය කම්ිනෑ බෝඩ්ඩ එක ඇතුළේ ට පස ඒ කෙලවර වන තැන මිියමීටරය දානවා මිලියමීටරය මේ මෙතෙන්න සෙට් කරලා මිලියමීටරයේ කෙළවරට දානෝ ප්‍රතිරෝධයම. මිලියමීටයේ කෙලවරට දාන ප්‍රතිරෝධෙම මිලියමීටරයේ කෙවට දාන ප්‍රතිරෝධය. හරි. ප්‍රතිරෝදේ දානවා ්‍රතිරෝධය දාලාපුතේ ප්‍රතිරෝදේ මෙහෙමයන. දැ ප්‍රති මේ හොන්දර මක යක්නගෙන මේවාගේ ගැජෙට් සම්බන්ධ කරනුවන මේලා ඉන්න ෙට සෙட்් කලා වැඩන්න. මේතිකේ ගැජෙට් සම්බඳධ කරනන මේ පැත්තර සබන්ධ කර වැඩන්න, අපි සබද කරන්න පත් ් න. පස දැ මේ ප්‍රතිරෝද කෙළවර ප්‍රතිරෝදේ ෙවර අපි සබඳද කරන්න ෝ ග ట్් ලස්සනට පේන ඇති පුතේ මේක සම්බන්ධ කරලා තින්න මේ රිනාග්‍රේට. රි එ என රිනාග්‍රේට මෙ මේ රිනලයිඉන්නෙකට නිල් පාටලයිඉන්නෙකට සම්බන්ධවෙච්ච ු දෙන්නක් කිටිය. ඒ දෙන්න තමයි. ර ඒ දෙන්න තමයි මොකදද මෙන්න මෙයාගේ රිනාග්‍රයායිහරි මෙන්න මෙයාගේ රිනාග්‍රයායි, මෙන්න මෙයාගේ රිනාග්‍ර නිල් පාටල ඉන්නක සෙක් කල විඩියෝ කොන්න පස්සට අයගන බලන්නපුද. ඒයාගේ රිනාග්‍ර සෙට්නවා ඉ පසම ප්‍රතිරෝධයේ අනි පැත්තත්නේ. ්‍රතිரோதே ண்ட මෙ செட் ක றවෙන්නේ. ඒ பேේලියම பල්හ තැනකින් මේ ඇතු නෙக்ஷ එක තියෙනවා. ඒ பேලியම பල්ல்லහத்தැனකින් புதே தவள் ன்ன கரண. தவள் ன்ன கரணக்க மம்மை මේ கம்பி கொடසපුத்த. அරි මේ கம்பி කட்டස அරි මේ கம்பிக்க கொட்டசස මේ ரினாக்கிடு සබணும். தேரோத்தி கத்தාව ஓක தමයි சிද්ධිය . ඔය දෙක තමයි මේිවෝල් මීටරේ වෝල් මටරේ වුවට අපි සෙට කරන්නන්නේ දැ මේ පරිපතය ඔබ හොඳට මතකතියා ගත යුතුයි. මේ පරිපත ඔබ හොඳට මතකතතියා ගත යුතුයි ෝල් මීටරේ විවන්තරයමයිනෝ මේක අය මහලුකද යන්නෑ මේකෙන් දරාවමයි නොපුුතේ ඔක තමයි පරි පත්ය සරි දැන් එහෙම නම් හරි ඔය දෙන්න තමයි හුතේ අපේ සෙට කරන්න න්න හර. දැම් බලන්න මම වෝල්ට ේජ්ජ එක දැන් නිකං අපේ පොඩි කතාවකටයකෝ අපි මේකදී වෝල් ේජ්ජක සිිෙක් කරගන්න දෙකයි දශම් පහ. දෙැම මේ පරේක්ෂණ මොකද ඩැවෝඩේක වියයි ලක්ෂණිකන පෙරන බුරුවේ. ඔබ දන්නවානේ දර්ශම හතේදිී විතරව වගේ දරාවගලන්න පටගන්නගෙන ඩයිෝඩ් වෙන්න. ඉති එතකොට මට දශම එකක් දක්වා මෑැනලා වැඩන්න. මයි පහ දක්වා මැනල වැඩක් නෑ එනම් ම න්නන දමයි දශම देखයි පානවෙ दिයි දශम පහ දක්වා තමයිපුතේ ම මන්නට අवශ्य रेයි දශम පහ දක්වා තමයිපුතේ මම මनिන්නට අවශ्य හ මनिන්න කොහමද කිය පුතේ මම් පොඩ්ඩක් කියන්නනම් वाॉल् मी ॉ मीरे පරස से පැත්තකिंगල ගන්න देखයි දशम පහए मी පාස से दिई දशम පहाए ඇමීටර පර බන්න මීටරரே පරාසේ මම சிலෙ කරලා තියෙනවා. පොඩ්ඩக்கන්න පිහරි මේකට දා ගන්න. அන්න පුත මෙ බල පොඩ්ඩිම ධරාවක් හරිගැලුවත් බලාගන්න කියලා மைக்ரோියர் පණ. மைக்ரோம்பියர் පண.. रोියर පහට තමයිපුතේ අපි භාවිතා කර ති මෙතන තියන බලට मिलලියම්पියर, යි දශ පහ මේක දත් मिलලියම්पියर විසිපහ. කහමද පාටාන්ක කියවන්න කිය ම වටිකින් ඒක කියල දෙන්න පුති. එන්න අපි मिलලියමීडරේ බලාගන්න පුත කයිදේශ පහවෙනක.මොකද ඩवඩේ පෙරණැපුරුවේ දරාව වක් ගලනවනේ रे. ඔන්න දැම්පුතේ පො එක පාරට පොඩඩ සකට උඩුව අතට හැරව්වා කියලා උලක් කරගන්න එපා. උුවත හැර කියලා ක්රගප මති मिलියमीटර මේ स කට මයි මේද උුවත ැුව කිය ක්රගප මේ බල நா අරමකි මෙත දම सेෙලා ති व ්‍ර व ක அरे රතුපාටික් ොමත් අපි හදස් කරන්න හැමවිලාම දනාග්‍රයේ මේ නිල්පාටිං අදහස් කරන්නපපුතේ රිනාාග්‍රරයේ මේ වට සම්බන්ධ කරල එෙන කරන්ට එක ලස්සනට මේ දනවලින් පටංගට මෙහේම ගිහිල්ලා අරි මේක හරහා කරන්ටක යනවා මෙහෙම. අරි මේක හර කරන්්ටක මෙහමයනවා. ඕක තම ඉපතේ අපි ඇන්දේ. රි නවතත් මම මේ පැහදිලි කරනවා ඔයාල මොකද බෞතරයක් දෙනා මේක ඉගෙනගන්නේ මේ මුල්මවතාවට නිසා ඒ ඇන්නපුතේ මෙහෙම පටගන මේ දනවලින් පටන්ගන කරන්ටක මේ විචල්ල ප තිරෝදධ මේ විභෝබධන හර ගල්ල මේක හිල්ල මෙන්න මේ නිල්පටක් ඊ ට න. සියලුම් පොටවල්වල දරාව කලලා මෙන්න කහපාටින් මමපුතේ මේ පැත්තෙන් ඇරගන මේ බලන්න මෙන්න මේ පැත්තෙන් අරගෙනකි හිල්ලා ඕක ඊට පස්සේ යනමපුතේ මේ ඩයිෝඩ්ඩක හර. යිෝ්ගේ මෙතනි එලියට මෙතනි ඇල්ලා ට පස ය කරන්ක මොකතු වෙන්න මෙතියන්න මේ හරයායනවා දැම තෙන්න්න තව සෙට්ලා ති ිය ම මිය මීට ය ගිල්ලා ප්‍රති රෝධ හරහ ගහිල්ලා මේක දගේ ආ පහුනවද රිනා ග ්‍රටයන අපිකි වන හ ග හිල් න පුතේ ද පැත්තෙන් කරන්ට එක හම ද්ට හිල්ලා අවන අන්න මේ මෙතන සගිට එක හර මේක දැ නම් රින පැත්ේ මේ පැත්තර ඇරගන තිබා කියල පු තේ. වුල් කරගන්න එපා දැම්මයාගේ පරාසය දෙකයි දශම පහයි. හරි මෙයාගේ පරාසය අපි ගත්තා මතර මෙයාගේ දෙකශ පහ මි පිය. අරයාගේ ෝල්ඩ් පරාසය ගත්තපුතේ දෙකයි දශම් පහ ම්පිය. හරි හ ஓකේ! හරි තවත් තියන පපත ඉස්රට පොඩි පොඩි ේවල් දැන්නන් අපි පරීක්ෂණපුදේ ඉවර වෙන්න ගොඩාක් දේවල් එන දැන් අපිට පාටාංක ගන්න විතරයි තියන්න. ! හරි! දැම් බලන්නකෝ හරි. අන්න මොකද්ද මම මේ කරේ හරි චුට්තක් බලාගන්න මොකද්ද මම මේ කරේ අන්න මේ නිකං විචල්ල ප්‍රතිරෝධය දාලා අන්න අරගෙන් විභෝබෙදන දාලා විභවය වැඩි කරන්න පුළුවන් කියන එක තමයි පපුත මේ පෙන්නන්නේ. මේක කරකවල විභවය වැඩි කරන්න පුළුවන් කිය එක තමයි පපුතේ පෙන්නන්නේ. මෙහෙම අපිට විභවේ වැඩි අඩු කරන්න පුළුවන් මේ එක කරගොල විභවය අඩු වැඩි කරන්න පුළුවන් අයිඩ පස පුතේ තවදයක් කියන්න තියෙනවා මේ මල්ටිමීටරක් කත් අග්‍ර දෙකත් තියෙනවාන ඔබදන්නවා රතුපාට කියන්නේ ඒකෙත් නැවත වතාව ධනාග්‍රය හරි එක වැඩි විභාවය පැත්තට අපි සෙට් කරන්න ඕ වැඩි විභවය පැත්තට අපි සෙක් කරන්න ඕනෙ පුත රතුපාට කරන්ටක එන පැත්තට වැඩි විබව ඒ වෝල් මීටයක් විදිර ගනිදී ඉරි පස මිටර මේ ෝල් මීටරේද ට පස මියමටේ දී දෙකේ දීම අපි රතු පාට ගන්න කරන්ටක එන පැත්තට එතොට කළුපාට කියන්න පුතේ රන්ටක යන පැත්ත හරි ஓකේ දැන්ගන්න මේ මටික තමයිපුතේ ඔයාලට පාටාංක විදිහයට ගන්න තියෙන්න්නේගන්නේෙ වෝල් බිින්දුවක් දශමයකක් දශමතුනක් දශ මහතරක් දශමපා ඔය විදිහට යන වෙලාවට ීයද ගලන ධරවල් කියල තමයිපුතේ අපි බලන්නට අවශ්‍ය. හරි අන්න බලන්නක දැගේ සම්බන්ධ කරපු අග්‍ර හරි සම්බන්ධ කරපු අග්‍ර. හරි අන්න මොකද කරන්නේ මෙතන දැම්ේ පෙන්න්නන්නේ මේ වෝල්ක නිකන් අගයන් වැඩි කරන්න පුළුවන් කියන එක මේ හරි. ඒ ගැන ලොකුවට හිතන්න වශ්‍ය නැහැ හරි දැම් බලමුක ඕන්න හරි මෙන්න මේ සිද්ධිය මේ සිද්ධිය බලන්න දැ මේ වෝල්ටේජ අග ඉ එක වාල් මම පැහැදිි කර න්න ුට්ක් මුලින්ම බලාගන්නක මුලින්ම. ඒක කියන්නේ දැන්ගන්න බිදුුවයි කියලා ලකුණු කරයිගෙන වෝල්ටේජ එක බිින්දුවයි ධාරාව බිින්දුුවයි හරි මේ වෙලා පොඩ්ඩක් ඕ චුට්ටක් කලිම් බලාගන්න හරි ධාරාව බිදුවයි ධරාව බිදුවයි හරි මෙන්න මේ වෙලා බලන්න හරි ඒ දාරාව බිදුවයි කියන එක හරි OK තේ ඊළඟ අවස්ථාවවිදම් මං හරියට එක පෙන්න්නන්නා හරි රි පොඩ්ඩ නවත්තන් ඔන්න දැම් බලාගන්න කොහොඳට මේ පැත්තෙන්නේ කරන්ටකන්නේ ඔබ දන්නවනේ මේ බලන්න මේ තියන්නේ ඩයිෝඩ් එක කරන්ට එක එන්න පැත්තටර මං අර කිව්වගේ ඩයිෝඩ්ඩගේ ධනාග්‍රය දාලා තියනවා රි කරන්ට එක එන්න පැත්තට ඩයියෝඩ්ඩගේ දනාග්‍ර දාලා තියනවා ොඩ්ඩක් එක ගියා අය බලමුහරි ඩයිෝඩ්ඩගේ දනාග්‍රය පැත්ටට මේ බලන්න ඩයිෝඩඩගේ දනාග්‍ර පැතර මේ වෝල්ඩ මට දනාග්‍රය දාලා තියනවා. එනම් මේ තියෙන්නේ අල්ල තියෙන්න පුේ මේ මෙතනා දා හිල් දෙකට මර ගහලා තියෙන්නේ වල්් මීටරේ දනාග්‍රයි රිනාග්‍රයි. හරිද. ට නාග්‍රයි රිනාග්‍රයි ඊට අමතරව මතකයි නේද පුතේ ඩයිෝඩ්ඩ එක පහු කරලා සන්නායක කම්බියයක් දාලා ඩයිෝඩකයි ප්‍රතිරෝධයි අතර මේ ඩයිෝඩ්ඩකයි ප්‍රතිරෝධයයි අතර මෙතන තියෙනවන පුතේ මොකදද මිලියමීටර හරි මේ තියෙන්නේ මිලියමීටරයේ ධනාග්‍රය මියමීටරේ ධනාග්‍රය මේ තින්න පුතේ මිලියමීට රිනාග්‍ර, මලියමීටේ රිනාග්‍ර, ඒ සෙත් කරන දැඟ ොට කරන්ට එක අප පුතේ මෙහෙම හිතුුවත් මෙන්න මේ වගේ වෙන්නේ. කරන්ට එක මෙහෙෙන් ඇවිල්ලා මේක දිගේ යනවා මේක දිගේ ගිහිල් ඒග අර සමාන්තරයන. ආයියට පස මෙහෙම යනවා. මේමගල්ල මේ කම්බිය දිගේ කරට එක යනවා. ඊට පස්සේ මේ බලන්නකෝ මේ තියෙන මිලියමීටරය අග්‍රේ. එත්ත නින්ගිහිල්ල හැෙන මලිය මීටරේ දිගේ ගිහිල්ලා ආපවු මේ පැත්තෙන්ගිහිල්ලා මේ ප්‍රතිරෝධය හරාගිහිල්ල තමයි මෙන්න ෝෂේ රිනාග්‍රය පත්තරයන්න චුට හිතල බලන්න පුද දෙියක් ංකීර්ණ ක්‍රියාවලියා. හරි සංකීර්ණ ක්‍රියාවලයක්ක් දැම්මම්ම කද්ද කරන්න යන්න පුතේ මෙන්න මෙතන මේ පොටන්සිියෝ මීටර් එක වෙනස් කරනවා. පොටන්සිියෝ මීටර් එක වෙනස් කරනවයි කියලා කියන්න. සරලව කියනවන සර්පන ස් පර්ෂක දැ මෙහමෙන තිබ පුතේ මෙහමතතිේදදි තමයි එතැන විභවන්තරේ බින්දුව වෙන්න. කලින් අපි ලබාගත්ත මේ සාර්පන පශක මතන තියලා. එනම් ැම්මම් මේ සාර්පන ස්පශ්කය උඩට දානවා. එනම් සර්පන ස්පර්ශක උඩට දානවයි කියලා කියන්නේ අපි ලබාගන්න විභවන්තරයේ වැඩි වෙනවා. අපි ලබාගන්න විභවන්තරයේ වැඩි වෙන. හරි එනම් අපි ලබාගන්න විභන්තරයේ වැඩි වෙන යි කියන්න පුතේ සාර්පන ස්පශක උඩට දා දා දාද බලනවා. හරි මෙ මේ න නම් ොඩක් න්නුව හෙමන මොකද අර සපූර්ණ පරිපත සටහන නැති නිසාම්ම අමාරුවැයට කරන්න පුතේ මෙම වෝල් මීටරේ තින්නේ නෑ හරි මෙමන ෝල් මීටරේ තියන්නේ පුතේ මේක එකත් පේන්න දෙ පාට රි දිගට ගොඩක් ල් ලොක ක් ිකල් ලක් නේද රරි ම ෝල් ට න ේ දම්ම මේ සාර්පන පයිසක උඩට දානවයි කියලා කියන්න. මේ දෙන්න අතර රඳන්න වෝල් ටේජ් එකක වැඩිවෙනවා ඒ ෝල් තේජ් එකක වැඩිවීම අපි පුළුවන් පුතුදේ මේකෙන් බලන්න ොද මේයා අරටෙ ගලට ඉට දෙ නෑ මුොලි. හරි එනගේ වෝල් ටේජ් එක වැඩිවීම මෙන්න ෝල් මීටරයෙන් අපිට බලන්න පුලුවන්. හර අපි දැකරන්නන්න ෝල් ටේජ එක හම දශයක දශම දෙක විදි වැඩිකර කියන්න. හරි. බලते अ वहॉल् मी पाटහොම ට අ मी पाट कोහමදලා हरी ओके ඔ प බ वॉल्ड मीटर पाटख वल् मीट पाटक हरी දැම් පොඩ්ඩ ෝල් මට පාටාංකය මෙතන මේ බලට දැ හරිට අපි දෙවෙෙන ඉරදක්වාන එකතේ වෝල් මීටරය දශ මේකයි මේ වෙලාව කරන්ට එක බිදුුවයි හරි කරන්ට එක බිඳුවයි එ මේ වෙලාවෙ ඔන්න කරට එක බිදුයි කිය මපපුතේ ලාඟගන්න කලින්පෙන් වොල්මටගේ දැම් පෙන්න ඉරි ම මියමිටගේ ඔන්න දැන්ආය ආයාගයක් අපි ගණ්ඩ යන්නපුතේ මෙයාගයාගේ වෙනස් කරලා ආයාගයා ගණ්ඩ යන්නේ අන්න මට ගන්න තිබ්්‍යපුතේ දශම දෙ දශම දෙක හරි දශම දෙක කොහමද දශම දෙක එඉන්නේ කියලා මම චුට්ටක් කියල දෙන්නා හරි පොඩ්ඩක් බැක් නංකෝ කොමද දර්ශම දෙ එඉන්නේ කියන එක මම පොඩ්ඩක් බට මත ති सिलेक्ර ගතා මේ පරසयवलमी පरा सिलेक्රते देखई दම पहाए දැම් බලන්නක මේක දෙකයි දශම පහ උපරිම වන පරිமானණය නෑන පුතේ. அන්න ඔය වෙලාවට මම ලේසිමදේ තමයි මම මෙන්න මේ පරිமானනය ගන්න. මේ බලන්න උපරිමය දෙசிය පණහයි. උපරිමය දෙசிය පණයි. මේ පරිමාණයෙන්න්නම් කියවෙන උපරිමේ දෙසිය පණහායි. හැබැයි අප සිලෙක්කරල තියෙන්ෙන පරාසය දෙකයිදශම් පහයින. ඒ කියන්නේ පුතේ හරි කට්ට මෙතෙන්ඩමආවත් තියෙන්න දෙකයිදශම් පහයි. එහෙනම් කට්ට එතෙන්නමාවත් තියෙන්නේ දෙකයි දශම් පහයයේ වනට කියවෙන්න දෙසිය පණයයි එහෙනම්. මම දැන් සරලව දන්නවා. හරි මම සන් සරලව දන්නවා පපුතේ මේ කියවෙන අගයෙන් එකක් තමයි හරි ඇත්තටම මේ වෙලාේ වටිනාග. මොකද දෙසිය පණහයි කියලා කියවුනාට දෙසිය පණහායි කියලා කියවුුණට මම සිලෙක්කරපු පරාසයේ උපරිම දෙයිදශම් පහයි. එක යන්නේ දෙසිිය පනායි කියලා කියවුණනාට ඇත්තනම් මයින්න්‍ය දෙකයිදශම් පහයි. ඒනම් පුතේ හිතන්නකෝ කවදාහරි කවුරු හරි පණහයි කියලා කියවනවයි කියලා. හරි පණහයි කියලා කියවනවයි කියන්නේ. එයාගෙම්පුතේ හරි එයාගෙන් කියෙන් එකක් දේහෙමනං ඇත්තාගේ සයෙන්න්නේ එකක් කියන්නේ. කට්ටක් කවදහරි දවසක මෙතන්ඩ උත්‍රමනේ පණහ අගේට උත්ත්‍රමණය වෙනවයි කියලා කියන්නේ. ඇත්තාගය මට ගන්න පුළුවම්පුතේ, පණහ සීයෙන් එක කේ කියන්න පුතේ දශම පහයි වෝල්් දශම පහයි වෝල්හරි. දැම් පණහත් බෙදලා තියෙනවා මේ බලන්න මේක බෙදල තියෙනවන්නේ පුතේ කෑලි දහයකට එකයි දෙකයි, තුනයි, හතරයි, පහයි හයයි, හතයි අටයි, නමයයි දහයයි. එම් පණහත් කෑලි දහයකට බෙදල තියෙනවයි කියන්න දරුවනේ මේ එක කෑල්ලක් කියලා කියන්නේ එක. පුංචි කෑල්ලක් කියන්නේ එක පුංචි කෑල්ලක් කියන්නේ පණහත් පහිම් බෙදුව පණහත් පහම් බෙදුවන එක පුංචි කෑල්ලක් කියලා කියන්නේ දරුවන පහයි. නැවත මේ මුලු ඔක්කොම දෙසය පණහායි මෙතෙඩ ද්දි මේටික පණහයි කියලා කියන්නේ හරි එතොට මේ පණහා තුළෙත් කෑලි දහයත්වේෙනගෙන එක කෑල්ලක් පහයි එක කෑල්ලක් පහයි ඇැබයි අපේ පරාසේ සිලෙක් කරල තියෙන්නේ දෙසය පණහා කියන එකනෙමේ දෙකයිදශම් පහ කියන පරාසයගැන Cී එක එහෙනම්පුතේ මේ පොඩි කෑල්ලක් කියලා කියන්නේ මේ අපි මනිින වෙලාවෙ පුතේ බිදුु අයිදශම් බිंदुයි පහයි वල්් හ බි යිද බිදුु යි පහයි ल्්, එක පොඩි කෑල්ලක් කියලා කිය. දෙෙරුණානේද ැම්මම් බලන්නක මෙතන කෑලි හතරටන අරගෙන තියෙන්නේ ඒකනන්න බිදුු අයිදශම බිදුුුවයි පහය කෑලි හතරක් කියලා කියන්නේ බිදුු අයිදශම දෙකයි වෝල්ඩ තමයිපුත මේ වෙලාවේ මම මයින විභවාන්තරය. හරි අන්න නම් ඕක හොඳට ඒවිදිීර අවබෝධ කරගන්න මොකදද පරිමාණයේ උපරිමාගේ දෙසිය පනයි. දැම් අරටකට්ටකට ටකක්ගාලාර මේක කඩන්න තියනෙ ඒකාගයන්නුවට මේක නෑපුතේ පරිමාණ නෑ. හ මේගේ පරිමාන හැමේකට මෙම පරිමාණ නෑ පතයි. තෙරවනද හරි ඒකනිසා පියක අනුපාතයට ෙහි තන්න ඕන. හරි දැම් පූර්ණ පරිමාණේ කෑලි දෙසය පනායි පූර්ණ පරිමාණය කෑලි දෙසිය පනහායි හරි නමුත් අපි සිලැක්කර ගත්ත පූර්ණ පරිමාණය දෙයිදශම් පහයි. එන මෙතෙන්ට කට්ට උත්්‍රමණය වුණනොත් නැවතත් කියන්නේ හරි නම් දෙකයි දශම් පහෙන් ඕනේ කට් උත්්‍රමණය ුුණොත් දෙකයිදශම් පහවෙන්න ඕනේ. රි ඒ දෙකයි දශම පහ කියන්නේ පාටාන්ගේ කියවදදි දෙසිය පනාායි ගැන පරිමාණය සියගුණයකින් වැඩි වෙලා පරිමාණි සියගුණයකින් වැඩි වෙලා. එනම් මං ඊළඟට තේරුන් ගතයුත්තේ ලැබෙනගගේ සයෙන් එක තමයි තුතේ ඇත්තා ෙදැන් එන මෙතෙන්න හරි සරල්ල තන්නක දෙසය පනා මෙතෙන්්ඩාවාම්පුතේ පණහායින එන මෙතරන ගැන පණහයි. දෙසිය පනනා තමයි සමානු පාතික වුණේ දෙකයි දශම් පාට පනාා කියන්න එයයාගෙන් පහ එක. තන පණහයියන්න. ඒොට පනඇතුළෙත් කෑලි දහයත්ති නයි ො එක කෑල්ලක් කියන්න පහයි එන මේකෙ ඉරක වටිනාගම පහයි. හරි හැබැයි අපි දන්නවා මේ සිලෙක්කරගත්ත පරාසයට අන සිලෙක්කරගත්ත පරාසට අන එක කෑල්ලක් පුතේ සයෙන්න්න එකකින් වටිනාගම අඩුවවෙ තමයි පේ. එහනං මේක කෑල්ලක වටිනාගම මම කියවිය යුත්තේ බිින්දුවයි දශම බිඳුවයි පහක් විදියට එනම් මේක මේේවෙලා මයින කුඩාම ිනුම කියද කියගල ව බින්දවශ බිදුයි පයි ම සරල දාාරනයක් තවේගක් කියන්නම් පුත. මම සිිෙක්කරගන්නවා විසි පහයි ෝල්ඩ් කියන පරාසයයක් තිබයි කියෙලයිද විසි පහයිෝල්්. හැබැයි මේක දැ උපරිමාගේ තියන පපුතේ දෙශය පනහයින එන අපි කියලලාි සිිලෙක් කරගත්තාගේ වගේ දහකුණේක ටිනාගම තමයි ැබන්නේ හරි එනම් මෙයා අන්න පරිමණ ට කියන ලන් දහගුණනකගින් තමයි වැඩිවෙලාතිීන්න දැන් අපඒ කෑල්ලක් කියීවනේ පුතේ දෙසිී පනා මෙතන පනාා පනහතුලෙත් කැලිදායක එක කෑල්ලක් තුර පහයිනේ දැන් අපිකම මෙතරදි පරිමාණය දහගුණයකින් වැඩ වෙලා තිීන්න එනම් මේ වෙලාවෙ පුතේ අපිටක කෑල්ලක් කියලා කියන්නේ මෙන්න මේ තියද දෙ පුතේ බිදුව දශ හ බිදුවඇශ පහයි තේරුුණානේ එද පුතේ කතාව. එනම් අපි මේක අනුපාතය ගන්නට ඕන. ද පහ කියන්න දෙ ප ස පොඩී රක් කියලා කියන්න පුේ. දෙසිය පහට අන නම් පොඩි රක් කියලා කියන්න පහ එනම් පහෙෙන් සියෙන්කක් විन्දශ හ. හර අ ඉ ද ඔට අවශ්‍යන ත නැමත ත කාරන තේරුණේ නැත්ත හගන්න මේ බලා ගන්න මේක වයින් කරලා හරි දැම්මට මයි ඕන දශම දෙන පු. එනට දශම දෙකනං. හර මෙන්න දශ බින්ද යි ප ෑ. හතරකට මයි ම ම ජෙස්කරන්න න මේ බලන්නො ලස්සනට ල් ද හට ජෙ ලා තියෙනවා. හරි. ඉට පස්ස පුතේ. ඊළඟට හර දැන් ඒනං අපි බලනවා. ඒ වෙලාවෙේ ගලන රන්ට එක කියීද කියලා. කරන්ටෙක බලන්න අපි මෙන්න මේ දෙකේනෙ. කරන්ට බැලවාන්න කරන්ටක පුතේෙනවා. ඒ වෙලාවෙ රන්ටක බිදුුවයි. කරන්ටෙක බිදුුවයි. හරි. මේ ද ලන්න ොප ලානට මයි දශ තුන දැන් අපි දන්න මේ ුඩාමිනු විදශ බද යිහ. එන දශම තුන වෙනන ඒවාගේ ටි චරි හයක්තියෙන්න බලමු හර එතෙන්ටද කරන්න කියන එක. අන්න දැන් අප පොටන්ියෝ මීටර එක බොඩ්ඩ වෙනස්කර කර වෙනස්කර කර හරි අන්න මොකද වෙන්නේ අප. හරේ අන්න ආන්න ඔත්ෙන්ට ගත්තා කෑලි හයක් එකඇන දශම තුනට දශම තුනට හරි එකකොටත් තුො යාලට පාටාන්කේ මේ බලන්නකො එත්තකොටත් ඒෙ පුතේ ත්්‍රමණයක් නැෑ එතකොටත් උත්්‍රමණය න්නනෑ එතොට පුතේ උත්්‍රමණය බිඳවයි. හරි ඊට පස්ස අපි බලන්න ඕන පුතේ දශම හතරට දශමහතරට දශමතරන අටවවිනි කෑලට තම ද අපිගද මකද අපිියක කෑල බින්දවශ බද පහක ලගනි රයි දැති අපි පරීක්ෂණය ද ඉවර ව ලංයි එතකොටත් කරන්ට එක බලන්න පොඩි කරන්ට එකක් පුතේ එතනදී ආවා දශම බයි පහතම ඇමිට්‍රේ කියවන වි්‍යත්ත राට කියලා දෙන්නම් දැන් දශම පහ දශම පහ කියන දශම් බින්දුවයි පහය ෑලි අපිට ගන්න තියනවාපුතේ දහායා පහෑල ද හැම වෙලා මතක තියාගන්නක පෙන්නන පරිමානය පෙන්නනගේ වගේ දහए එක මයි පරස දසී පනහට දෙ එකයි දශම්පහන පනටනම් පහයි. පනා දශම් පහයි බලන්න ඒවෙලාවෙ කරන්ට එක ඒවෙලාවෙ කරට එකක් කරන්ට එකක් புත ගලන ඒවෙලාවෙ කරන්ට එක. මම කරන්ට එක මයින විදිහ අර විදිහම තමයිපුුතේ අරි ඒක ගැන තීළක දැන්ක කියන ඔන්න දැඟ එතන කරන්ට එක ගල්ලතියන දශම හතරයි මිලියම්පිය කරට එක දශම හතරයි ිලියම්පියය කරන්ට එකක් කේවෙලාවෙ ගල්ලති නවා ආය ොතෙන්න්න ඉතිංන් අපි ඕක සෙත් කරලා අන්න ඊට පස්සෙ තවත් විභවන්තරය වැඩි කරනවා තවත් විභන්තරයේ වැිරනො පපුතේ මොකද දො රටෙක් ගලන්න පටන්නවනේ තොට දශම පහනේ දශම පහයි පහ එතනතිපුතේ අන්න ටිකක් ලොකු දාරාවක් ගලන්න පටංඇරගෙන තියනවා ලොකුදාරාවක් ගලන්න පටංඇරගෙන තියනවා ඒවගේ ධාරාව මනින්න කොහොමද කියලා මංමේ ඊළඟ පියවරේද කියලා දෙනවා හරි ඊළඟ ටාපිියඔන්න බලනමපුතේ දර්ශම හාය දශම හය බලන්නක මේ වෙලා වේ චුට්ටක් බලන්නක හරි. හරි මේ හන්නකෝ ඉස්සරලා අපි සිලෙක්කරලා තිබ්බේ දෙකයිදශම පහනේ නමුත් දැම්මම සිලෙක්කරේපුතේ විසි පහා. ම ඇමීත රේදිත් වෙන්න කොහොමද කියලා කියන්නම්. මේ විසි පහ කියන්න පූර්ණ පරිමානය. විසි පහ කියන්න පූර්ණ පරිමානය. හරි මේක කියලා තමුත් ඒක් නෑ දැන් ඉස්සරලා සිලෙක් කරලතිබ දෙකයි දශපා. නමුත් හරි යිසල සිිෙ ක්‍රර දකශපා දැන් විසිපා. ඔන්න දැම්බලමක මමුකක්ද වෙන්න කියලා. හරි. දැම් මේ මම පොඩ්ඩක්පුතේ පෙන්න්නනා ගයන් ගැන චුට්ටක් කතා කරන්නං. මේක මේ වීවෙන්නත් පුළුවන් ඒ වෙන්නත් පුළුවන්නේ හරි ඒක කියන්න පුතේ ඉස්සරල සිලෙක්කරපු අගේට අනුවමට කියන්න පුළුවන් මෙහෙම කතාවක්. පරිමාන්‍ය තිබ්බේ දෙසිිය පණහායි පරිමාන්‍ය තිබ්බේ දෙසිය පණහයි අපි ලබාගත්තේ දෙකයි දශම් පහයින පුතේ අපේ පූර්ණ පරිමාණය ඒගැන පාටාන්ගේ සම් බෙදිල තමයි යාවෙ. හරි සම් බෙදිල තමයි පුතේ කොටසක වටිනාග මේ කියැන මෙතෙන්න්ටෙනවා කියලා තියනෙ කට්ට දැ පෙනවා කියන දසිිය පහයිනේ ොට ගේ ප දකශම් හයි හරි ඔය වගේම තමයි දැන් අප විසිලෙක් කරේ පුතේ විසි පහයි ිය ම්පියර්නෙ දැම් මේ ඇම්පියරුත්නය අවුලක් න ෝල් ටු තවුලක් නඒකයි මේ කියන වීඩ.්ේ මෙතැන වී පුලන් ඒත් පුළුවන් දැ විසි පහයින ැබැයි පූර්ණ පරිමාණය පුතේ දෙසිියය පණහයිනෙ ඒ නං පूර්ණ පරිමානය දැ කට්ට මෙෙන් උත්්‍රමණය වන දැන් අප සිලෙක් කරලා තියන දිට අනුව විසි පහයි ගැන දහ එකක් හරි මෙතඩ උ්‍රමණය වනොත්පුත පණහයි හ පණහායි පණ පණහයි කියලා කියන්න පණහෙන් දහ එකක් කියලා කියන්න පුේ පහයි मिलලි ම්පිය හ ඒන මෙයා මෙතෙන්ට උත්්‍රමනය වෙනවායි කිය කියන්න මේ පහයි मिलලිියම්පිය හරි පනහත් දහයකට බෙදලන මෙතැ හරි එහෙනං ඒක පුතේ පරිමානයට අනුව කිව් ොත් නම්පුතේ මොකද එකගැන මෙත්තන පනහත් දහායක කර මේ පණහත් දහයකට පෙදලනේ පහයි මිලියම්පියර් නමුත්පුතේ හරි අපේ අ පරාසට අ අනු අපේ මුළු පරාසයත් විසි පහයි මිලියම්පියර්නෙ හනං අන්න මේක පුතේ දශම පහයි මිලියම්පියර් තමයි එක කොටසක වටිනාකම. එක කොටසක වටිනාකම දශම් පහ මිියම්පියන ත මුළල ඔක්කොම දැන් අපින ලිියම්මේ දෙසිිය පනහග ලියම්පියර් රග කියලාර එ මෙතෙන්න්නේනවාවනම් සිිය පණහයි මලියම්පියර් මෙතෙන්න්නේනවා නම් පණහයි මිලියම්පියර් මෙතෙන්න්නේනොනම් පහයි මිලියම්පියර් එකන්න දැනට තියන එක නමුත් අපි පරාසේ සිලෙක් කර ත්තේ මුළු පරාසේම විසි පහවෙනවිී තියටනෑ. අපි කඩාගත්ත මුළු පරාසයෙන් විසි පාය ගැන මේ ලැබෙන දෙසිය පණහෙන් දහය එකත්තමයි තියෙන්නේ ඒනම් දෙසිය පනයයිෙන් දහයෙන්කක් නම් සීියනුත් දහයෙන් එක ගන මෙතෙන් ෙද පත ලියම්පිය දහයයි. මෙතෙන් ෙති මලියම්පියර් පහයි. එනම් මෙතෙෙන් ෙද්දිිපත මලියම්පියර් දශම පහයි. හර මලියම්පියර් දශම පහයි. හරි ඒනං අන්න මේ දැන් අපි පුතේ මේ වෙලාව දැන් අගේ කියවඩ යන්නේ අ. ැම් එක කෑල්ලක් ලියම්පිය දසම් පහයි කියනෙන් තමයි පුත අපි ඒ බලන්නට යන්නේ අ දැ අපි අගේ ලකුණු කරන්නට අවශ්‍යයි ඒකට අදාළව.රි ඒකට අදාව අප ලකුණු කරන්න ඕ ලියම්පියर හතරයි කිය එක. කොහොම ිලියම්පියर හතර වුණේ කියන එක නැමත ලස්සන් පැහැදිලි කරන්නම් දැ එක කෑල්ලක් වුණේ පුුතේ ිලියම්පිය දශම් පහයිනේ මේ තියන්න අප वॉල්ल्ඩ මටරයගේ. තිෙන් වල්ඩ මීටරේයගේ පුුතේ විභවාන්තරයමයින එක දැන්වොන්න ධරාාවයගේ දැන් අපි දන්නවා එක කෑල්ලක් පුතයාාවේ දශම පහයි එක කෑල්ලක් දශම් පායන එखाයි දෙකයි තුනයි, හතරයි පහයි හයයි අන්න ඔය විදිහට තමයිහරි අපිට ගන්න පුළුව. අතෙන්න්නම මෙතෙෙන්න්න මාවත් නම් පුතේ ලිය සොරි තවපෝඩ බලන්න මෙතන්න මවත් නම්පුතේ मिलම්पर බලමු මෙතන්න ම බදන්න වන मिलලියම්पියर එක කෑල්ල දශම් පයි මෙතෙන්න්න මවත් मिलලියම්पියर පහाइने අरे මෙතන්න මව मिलම්පිය ප න මෙතින්න मिलියම්ියर පුේ හතරයි කිය තමයි අපිට ගන්න බලුවන් වෙන්නरे ිලම්पर හතरा ඒ දැන් අපි ලකුණු කරන්නන ි හ රි ඉලාන් මම්මයින්න්නන්නේ බිදුුුවයි දශම හයයි පහයි ෝल्් කියනගේ දශ හයයි පහයි වෝල් කියනගේ කියන්න පොඩ්ඩි කෑලිපුතේ ෝල් මීඩේ පොඩි කෑලි දහතුනක් තියන්න ඕන එක කෑල්ලක් දශම විිදවයි පහයිනෙ ඒවගේ කැෑලි ඒගේ කෑලිපුතේ දහතුනක් දක්වා මම අන්න ගන්න ඕනේ. ඇන්න වෝල්ට අගේ. හරි ඔකු තමයි වෝල්ට අගේ. හරි අපි බලමු කරන්ටගය අන්න පුතේ මේ බලන්නකෝ කරන්ටගේ මෙතෙන් දැවිල්ලා දැන් එක කෑල්ලක් අපි දන්නවා? මේගේ පරිමාණයි විසි පහන සිලෙක්රේ තොඩ මෙන්න මෙතෙෙන් ඩැවිල්ලා එනම් සීය නම්බපු දේ දහයෙන් තමයි ඒ අදාලාගේ බෙදන්නඕනේ අ මිලම්පියර් දහයයි හරි දර්ුවනේ දැන් ඊළඟාගේ දර්ශම හයයි හතයි පහ ද මටිගේේදී අපි දශම එක එකට ගත්තා මඩිගේේදීට පසේ දශම පහයිම් පහටගත්තා හරි ඊට පස්ස දශ දශම් බිදුුවයි පහනේ දශම් පහේ ද දශම මේ පහහි පාහගැන දශම බිඳුවයි පහෙෙන් පහට අයරගෙන. ඔයාලට මත්තක ඇති මං හිතන්න මේ වෙද්ධපුතේ අපි මේක භාවිතා කරපු එක කුඩාම මිනිුම කියද. හරි භාවිතාගරපු එක පුතේ කුඩාම මිනුම බින්දු අයි දශම් බිදුුවයි පහයි වෝර්. ඒක න්න අපිට මයින්න පුළුවන් බිදුුවයි දශම බින්දුුවයි පහේ ඒවගෙන් අපිට මනින්න පුළුවන් පුතේ මේක මේක මයින්න පුළුවන් පුතේ. බිදුුවයි දශම හය මනින්න පුළුවන් ේ බින්දුුවයිදශ මේයාගිතන් ඊළඟට බින්දුුවදශම හයයි පහමණින්නත් පුළුවන් හැබැයි බිදුුවයි දශම හයයි හතයි පහමනින්න. බෑ මට ඊළට මයින්න පුුවන් ිඳදුුවයි දශම හත. හරි දැන් අපි භාවිතකරපු ෝල්ඩ් මීටර් එකෙන් පුතේ මෙන්න මේ මිනුම ලබාගන්න බැහැ. දශම හ ගන්න පුුවන් හතැයි පහ ගන්න පුළුව, හතයි දෙකයි පහ ගන්න බෑ. හරි ප දන්න මිනු උප කරන්න මුලින්ම කියනවනේ අගයන්දිකක් කතර හරි මැදට කට්ටාව කියලා. අපි සලගණ් බෑ දැ මෙත දහිත මෙයා බිදුुුවයිදශම හයි පහා මෙතන බිදුुයිදශම හත කිය ඇරගන මේ දෙන්නගේ මැදාව කියලා බදුවයිදශම හයයි හැයි පහ කිය ගෙස් කලා. िන්න है कर मू सिद्धानतने නි मंग द करने है म वोल मीटर आगे मैं න්න ब है हरे मैंगे मैंंड बह आगे अंदගේ पाटांक करන්න න है यलंगට ග ने में आगे पाटंख बिंद मह वोल् टेज केदी पाटांख गनरे महत्तान वोल्ल टेज केद पाांख ैली बिश बिंदई पहे कैली त ली හरा रे හरा හरा මයි वोल् टज පोटेंशिय मीට ග තමයි ओක बी ව හම सारे ෙනස් करලා ගන්න හරි 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 අන්න ඒ වෙලාට අදාවා තවජුට්ට බලා ගන්න පුති මෙතන රි ඒෙ දහතරට අදාලව? ආ තව වැඩක් කරලා. දැන් දාරාවෙන්ටෙන් මතකයින ඩයෝඩයන් නැබුරුණා ොද්‍ර දරාව ගලනවනේ එත්තොකොට විසි පහ මිලියඇම්පිය කියන පරාසෙත් මදි. මෝද ලොකු කරන්ටක් ගන්නවා කියැන්නේ මිලියම්පියර් දෙසිය පනහ තවත් ඉදිරගෙනවාම් බිදුව අ දශම දෙකයි පහ කියන එක අපි ගන්නා පුතේ. බිදුව අදශම දෙකයි පහ කියන ගැපි ගන්නවා.හරි. එොට බිින්දුවයි දශම දෙයි පා තවත්ව දිරිගෙන ලියම්පියර් දෙසිය පණහා කියනකව තයි ඒක. හරි ඒක මෙතැන් බින්දුව දශම එකයි පහයි ම්පියර් කියල ගෙන මිියම්පියේ සිය පහහින පුුතේ හරි හ නම් මේක දැ මෙතන්ට තියෙනව කිය මිලියම්පියර් පුේ පණහයි මෙතන්ට තියෙනයි කියැ මිියම්පියර් විසි පහයි හරි මිලියම්පිය විසි පහයි කැම් පරාසේ තවත් වැඩිරලබත. ේරනානේද. මිියම්පේ විසිපය එකගන එකම පරිමාණෙන් තමයි අපි අර අරකතක් අප මුළිම්ම ගුඩාම නිමබොඩා හිතලා සියන්ද වැඩිවෙන්න දායිද වැඩිවෙන්න හරි අන්නෙන් තමයි පපුතේ දැං අපි බලන්න. දැඔන්න අපි අරි වයි ලාක්ෂණකේ අඳන්නේ යන්න. වයි ලාක්ෂණකේ අඳදිද අපි එක්ෂය පුතේ එක්ක්ෂය බලන්න අන්න දශමයක, දශම දෙයක දශමතුුණ දශමහතර අරි අන්න ඇවිදියට ඇඳගෙන යනවා. පරිමාන්‍ය අපි සිලෙක්කරගන්නවා වෝල් ටේජක. ෝඩ පෙරනැඹුල් එක වF් කියලා ග ෝඩ් එක ෝල්ට වලින් මයි අපි මැනල තිෙන්නේ. හරි ඊට පස්සේ අන්න කරන්ට් එක බලන්න එතන දයනවා පහ ඊට පස්සේ පුතේ දහය ඒ කියන එක කොටුවකින් එකක් එනවි දියටට අයි ෆෝඩ් කරන්ට් එක එකක් මිලිය ම්පියර්රලි. හරි දැන් ඒ නම් බිඳුවේද බිඳුවයි හරි අපි වෙටික ලකුණු කරනවා. බිඳුවේදි බිඳු අයි ඊට පස්ස දශම එකේදිත් පුතේ බිදුවයි දශම දෙකේදිත් බिදुයි ඊට පස්සේ දශම තුනේදිත් බिදुුවයි දශම හතරේදි යන්න චූටි කරන්ටකක් තිබුණ බිින්දුවයි දශම බිඳුවයි පහක ඊට පස්සේ බලන්න ක දශම බියි පහේදිී දශම බිදුු අයි පහ දර්ශ හතරයි යත කන දී අරි බිදුු අයි පහයි පහේදී එකයි දශම දෙකයි මිලියම්පියර් අය මේ කොටු හතරකගෙන එක කොටු අපේ එකයි දශම දෙකයි පහත්තමයි අපි පෙන්නලතින්. ඒයි කොටු හතරක් න ලියම්පිය පහ වෙන්නේ හරියාන්න දශ මහයයි පහේදී ර දශමහයයි පහේදී මේ මිලියම්පියර් දශම හयाයි පහේදී අපි හයේදී ලකුණ කරා හතරයි කියලා ඔන්න දශම හයි පහේද අපි ලකුණු කන ලියपිය දහයි හයි පහදි मिलලपर දයි කියලා අපි පාවිච්චි කරනවා ඉට පස අපිව හයි හතයි පහ ගත් නෑ දශම හත හතේද අපි ගත්තපුතේ අන්න मिलपर සි පහ ඔන්න ඕකෙන් දැන් අපි වIයි ලාක්ෂණිකය අඳිනවා V ලාක්ෂණිකේ අඳිනවා හරි ඔය තියෙන්න්න පුුතේ VI ලාක්ෂණිකය හරි. ට පස්ස ය තිනන් ව යි ක්ෂිකක මේ අතර දා තියන්නවා ලඩ උසට හරිට පේෙන් ඇති නිසා. ඉඩ පස්්‍යපුතේ අපිට කියලා තියෙනවා. ප්‍රස්ථාරය ලකුණු කරන්න, ප්‍රස්ථාරයේ රේකිය කොටස සරල රේකාාවකින් ආපසු දික්කරන්න කියලා කියනවා. ප්‍රස්ථතාරේ රේකිය කොටසත් තියෙනවා අනපුුදේ ප්‍රස්ථාරය රේකීිය කොටස දික්කරන්න කියලා කියනවා සරල රේකාවකින්. රි රේකිය කොටස මෙන්න මේ කොටසපුේ මේ හරි ප්‍රස්ථාරික ඒකා මේක අපි රේකිය ගිලයිතු මකු මෙන්න මටික මේක අපි මෙහෙම දික්කරනවා හරි මේක දික්කරනවා මෙන්න මේක මෙහෙම දික්කරනවා VF ලක්ෂය කැපිෙන තැන මෙන්න මේ VF කියන එක කැපින තැනට අදාල වෝල්ට යතාවය අපිට හොයා ගැන්න බලා මේක ති අපි හරියට අඳ නෝනෑ මේක අපි හරියට මෙහෙම ඇදොත් එලම් ද මටික පුතේ රේකයි කියල ගන්න පුළුව නනෑ. අඩ රුල තියල ද ම මේ ස්කීන්න කුඩටනයන් දින්න හරි පුතේ දර්ශම හායයි හතයි අතරාගයක් හම්බ වෙනවා දන්නටි වෝල්ටී යතාවය එහමනැත්තම් පුතේ පෙරණැඹුරුවේ බාධක විභවය එනම් අපි කියනවා මෙන්න මටිකතිය ද්දි ධාරාවගලන්නේ නෑ. මෙ මේ විභවය ඇති වෙච්ච ගමන්ධාරාව ගල්ලනවා එතකොට මේකනිකන් රේකීය ප්‍රස්ථාරයක් දැන් මෙහම ඔන්න මේම කන්න පුළුවන් පුතේ හරි මේේටිකේ දීමමන දාරාවක් ගලනවා කියලා හරි හරි ඔන්නෝක තමයිපුතේ වයි ලාක්ෂණක ඩෝඩ වIයි ලාක්ෂණිකේ රේකීය කොටස මෙහෙම දික් කරන්න තමයිපුතය අපිට තියෙන්නේ අරි වේකය කොටස දික්රීමෙන් අපිට ඒ අදාල වෝල්ටීයතාවේ ලබාගන්නට හැකියාව තියනොම්. බරිඩ් බෝඩ් එක ගැන හොදට හිතන්න. පොටෙන්න්ශියෝමීඩරක ගැන හොදට හිතන්න මල්ටිමීටර එක පාටාංග සිලෙක් කරන ආකාරය ගැන හොඳට හිතන්න හරි ඕම හොදට හිතල පුදේ, හරි ටියකෝ හොඳ අවබෝධය පුතේ ස්සනට හරි මේකෙන් ප්‍රයෝජනය ගන්න ඉතිම්පපුදේ ඔන්න එහමනක් සැකියුතු ලොකු වෙලාවක් පුත මේ පරීක්ෂණය සඳහ ගිය ඔල දන්න දන්න යාලුුවන්ටපුතේ. හරි මේ ශයා කරලා දෙන්න පෞ් මොකද ලංකාව ගුඩ දෙනකුටපුදේ මේ පරීක්ෂණය මේ විදියට බලාගන්නට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. හරි. එම ද බදේ ළඟ ්‍රක් ික ලෙින් විදියටට හම්බ වෙමු ආයු බෝන්න.